වසිවංගවස මට එහෙම නෙමෙයි වෙන්න ඕනේ මට සරත් චන්ද්‍ර වගේ කෙනෙක් වෙන්න ආශා අපේක්ෂා ලැබිකම් රුචිකම් තෘෂ්ණා ඒ වගේ දේවල් එක තමයි ස්ත්‍රී පුරුෂ සම්බන්ධතා ගොඩනැගෙන්නේ يعني විලක් කිසිම ආකාරයකින් ප්‍රකාශයටපත් කරන්න බැරි හැඟීම් කියන කලාව තමයි කවියා සරාගේ විය යුතුය ජීවිතාස්වාදයේ ලොල් විය යුතුය නොවැළපෙමි ඔබ යන්න වැළපෑති පළකින් ජීවිතේ වැරදුනේ මෙතන විතරක් නොවේ සූරලාගෙන යන්න මා හදේ පිපුණු මල් මල් නගන වසන්තය ඔබට ගෙන යා හැකිද සමාජයේ පරිණාමයට පත් වෙනවා. ඒ අපට කිසිම විදකින් වලක්වාලන්නට බෑ. වර්තමානයේ කියලා අපට හමුවන්නේ චක්‍රීය වූ අපේ අතීත ගමන් මගේ නව්‍ය වූ නවීකරණය වූ මොහොතක්. ඒ අතීතයේම උනාට අලුත් වෙලා අපට මුණ ගැහෙන්නේ. අතීතයේ දවසක 3-4 පන්තියේ දලුලා පැමුණුණු භාෂා ප්‍රේමය මහාචාර්ය තනතුරක් දක්වාම රැගෙන යනවාය කියන ස්ථිරසාර අදිෂ්ඨානය මහත් විශ්වාසයෙන් ඇති කරගෙන අද ඒ තනතුර ජ්‍යෙෂ්ඨ මහාචාර්ය තනතුරක් දක්වා වර්ධනය කරගත්ත සුලවතෙක්. ඒ වගේම කොළඹ රාජකීය විද්‍යාලයට ඇවිල්ලා කලා විෂය ධාරාවන් වාණිජ පන්තියේ ඉඳලා හදාරන්නට දඩබ්බර තීරණයක් ගත්ත කලාකරුවෙක් නිර්මාණකරුවෙක්. ඉතින් ඒ දඩබ්බර තීරණය වැරදුනේ නැහැ. මොකද කාලය හරහා ගමන් කරලා ඔහු ඔහුගේ ඉලක්කය සපුරා ගත්ත නිසා. ඉතාම හොඳ රසවතෙක්. ඔහුගේ මතක ගැන කතා කරන්න ගියොත් අපට මතක පිටු ගණන් හමු වෙනවා. ඒ මතක වචනවලට පෙරලන්න කාලයම හරස් වෙනකොට අපිට වෙලාවකට හිතනවා කාලය කොතරම් නපුරුද කියලා. අයිබෝන් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සමන්ත හිරත්කුරුතුමන්ට ඇත්තටම සොඳුරිය කාලය කොතරම් නපුරුද කියලා ගීතෙන් එතුමන් විමසනවා. සරාගී අඩවිය වගේ ගීත අහපු අයට එතුමන්ව මතක් වෙනවා. අනන්තයක් වී අපේ ආදරේ වගේ ගීත ඇහෙනකොට එතුමන්ගේ නම අපට මතක් වෙනවා. ගීත විතරක් නෙමෙයි පුංචි කාලේ පිටු නව නව කවිපොත් හදපු අතීතයක් ඔබතුමන්ට තියෙනවා පාසල් කාලේ. ඒ තරම් භාෂාවට කවියට සාහිත්‍යයට ඔබ ඇලුම් කළා. ඇයි මෙච්චර සිංහලවලට ලොල්ුනේ කියලා පුංචි කාලේ මතක් කරලම ඒ කාලේ ඒ ආසාව ඇති වෙච්ච විදිය මතක් කරලම
අපි කවිතුරන්න පාරක් මටත් ඒක හිතා ගන්න බෑ ඒ කියන්නේ අපේ පවුලේවත් කිසි කෙනෙක් කලාවට එහෙම සම්බන්ධයක් නැහැ තාත්තට චිත්‍ර ටිකක් අඳින්න පුළුවන් ඒ අරුණහම ඇත්තටම මේ මව් පාර්ශවයෙන්වත් පිය පාර්ශවයෙන්වත් වජිර අපේ පවුලේ එහෙම එහෙම කලාවට සම්බන්ධයක් සාහිත්‍යයට සම්බන්ධයක් නැහැ මමත් දන්නේ නැහැ ඇයි එහෙම කොහොමද ඒක උනේ කියලා හැබැයි අර ඔබ කිව්වා වගේ ඉස්කෝලේ තා කුඩා කාලේ ඉඳලා මට සාල කියවීමේ රුචියක් අප්‍රමාණ ආසාවක් තිබ්බා සහ එකතු කරන්න පත්‍රය ගත්තත් මට කැමතිදී මම කපලා එකතු කරනවා අන්න ඒ වගේ එහෙම කුඩා කාලේ ඉඳලා එහෙම එකක් තිබුණා ඒ වගේම අර ඒ වයසට රොතු නොදෙන නවකතා කෙටි කතා ඒව කියුවා ඊට පස්සේ තමයි කවි ගීත කෙරෙහි ලොකු උනන්දුවක් ඇති වුනේ 6 7 8 වගේ පන්තිවල ඔබ කිව්වා වගේ කොළඹ රාජකීය විද්‍යාලේ ඉන්න කාලේ මම අර කවි ලියන ඒවා half sheet වල මගේ මත් අකුරින් ලියලා පොත් හදලා මම පිටකවර ඇඳලා පන්ති අයට බෙදලා දුන්නා එහෙම අතීතයක් තිබ්බා දැන් අර මම මේ පූර්විකාවේදී කරපු සඳහනේ පුංචි පැහැදිලි කර ගැනීමක් ඕන වෙනවා දැන් කෙනෙක් බලයි මේ මොකද වාණිජ පන්ති ඉඳන් කලා විෂය ධාරාව හැදෑරුවේ කියලා ඔය ඇත්තටම අර ඔබ කිව්වා වගේ අතිශයින්ම දඩබ්බර තීරණයක් කියන්නේ ඒක මේ වෙලාව නිසා මට වෙලාව අපතේ නොයවා මම කියන්නම් දැන් ක්‍රී කාලේ කොළඹ රාජකීය විද්‍යාලයට වගේ පාසලකට ළමයෙක් දාන කිසිම දෙමව්පියෙක්වත් ගුරුවරයෙක්වත් කලා විෂයන් කරයි කියලා කිසිසේත්ම බලාපොරොත්තු වෙන්නේ නැහැ. මට එකම අභිප්‍රායක් තුන සිංහල විෂය හදාරීමට. ඉතින් සිංහල විෂය හදාරන්න ඕන නිසා තමයි උසස් පෙළට කලා විෂයන් තෝරගත්තේ. ඉතින් මට මගේ දෙමව්පියන්ගෙන් වැඩිහිටියන්ගෙන් සහ විශේෂයෙන් ඉස්කෝලේ ගුරුවරුන්ගෙන් බරපතල ලෙස මේ තීරණයට විරුද්ධ වුණා. මම ඒ වුණාට ඒ තීරණය ගත්තා මට ඉස්සර කියනවා ඒ හෙඩ් මාස්ටර්ස්ලා හැම මේ ඒ කාලේ තීරණය ගන්නකොට අයිස හේරත් තමසර හේරත් කියලා මට ඒ කාලේ කියන්නේ. තමසර පිස්සුද මේ තමසර ඔච්චරම කලාව කරන්න ඕන නම් මෙඩිසින් කරලා කලාව කරන්න පුළුවන් පස්සේ බලනවා මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහාචාර්ය නන්දදාස කෝදාගොඩ ඒ වගේ වෙන්න පුළුවන් නේ කියලා. පස්සේ මං කිව්වා සර් මට එහෙම නෙමෙයි වෙන්න ඕනේ මට සරච්චන්ද්‍ර වගේ කෙනෙක් වෙන්න මට දැන් හිතලා ඉතින් මං ඒ වගේ ගොන් කතාවක් කිව්වේ ඇයි කියලා මේ ඉතින් එහෙම මේ අදහසක් ඒ කාලේ තිබුණා ඉතින් සිංහල කරන්න ළමයි හිටියේ නේ ඉතින් සිංහල විෂයක් හැට හදාරන්න කවුරුත් නැති නිසා ළමයි හතර දෙනා හිටියේ ඒකෙනුත් දෙන්නෙක් ෆේල් වෙච්ච කට්ටිය තවත් එක ළමයෙක් හිටිය අයත් ඉතින් ආවට නිකන් අවාරේ එන්නේ ඉතින් පන්තියක් නෑ ඇත්තටම ඉතින් ඒ නිසා වාණිජ පන්තිය ඉඳගෙන තමයි කලා විෂයන් කරේ හොඳයි මේක අහගෙන ඉන්න හැම දිනාම ඒකට සාක්ෂි කියයි බද හේතුක වජිර දැන් පළවෙනි වතාවට තමයි ඔය ඒ කාලේ කොළඹ රාජකීය විද්‍යාලයට සිසුන් තෝරා ගැනීම සඳහා පරීක්ෂණයක් පැවැත්වුවේ ඒක ආණ්ඩුවේ ශිෂ්‍යත්වයට අමාරුයි ඉතින් ඒකෙන් මම ලංකාවෙම පළවෙනි ස්ථානයට පත් වුණා මට රාජකීය විද්‍යාලේ වෙනම ශිෂ්‍යත්වයක් දුන්නා ආණ්ඩුවේ ශිෂ්‍යත්වයට අමතර ඉතින් ඉතින් එහෙමත් ආව මිනිහා මේ කලා විෂයන් කරයි කියලා කවුද හිතන්නේ දැන් කවි 10ට ගී 10ක් නරඹන රාජකීය මිත්‍රයෝ ඉන්නවා ඔබට මොකද හේතුව ඔවුන් විවිධ දේශපාලන තනතුරු ධාරීන් ඉතින් ඒ නිසා ඒ මිත්‍රයන් මේ කතාවට සාක්ෂි දරයි අපි යමු කවි තෝරන්න දැන් අපිට කවි හොයාගෙන යනකොට සෙල් පවුරු වලින් සාක්ෂි දෙන කවි අතීතයක් අපිට තියෙන්නේ. ඉතින් වර්තමානයේට අපි ඉරක් ගැහුවොත් ඒ අතීතයේ ඉඳලා අපිට වැඩිපුර හම්බෙන්නේ කවියෝ. කිවිඳියෝ අඩුවෙන් මොන ගැහෙන්නේ. හැබැයි ඔබ කිවිඳියක් තෝරාගෙන අපට ආරම්භයක් දෙනවා. ඔව් ආරම්භයට වජිර මම තෝරාගත්තේ ඊටාම ජේෂ්ඨ කිවිඳියක් අපාත අද නැති මොනිකරුවන් පතිරණ කිවිඳියගේ මිතුරු පුද කියන කවිය මං හිතන්නේ මේක ඇත්තටම ඒ තරම්ම ප්‍රචලිත කවියක් නෙමෙයි හැබැයි මේක විශේෂ නිර්මාණයක් මේකට හේතුව තමයි මේකෙන් ඇත්තටම මේ වජිර මේ මානව සම්බන්ධතාවල තියෙන
සියුම් බව ඊටාම මනවින් විශ්ලේෂණය කරන සහ අපිට නැවත නැවත මේ මානව සම්බන්ධතාවල තියෙන ඊටාම ඒ ස්නිග්ධ සූක්ෂම භාවය සහ මේ අපි මෙහෙමත් සම්බන්ධතා අපිට තියෙනව නේද කියන අදහස මේක කෙනෙකුට හිතන්න පුළුවන් මේක ප්‍රේමයේද මේක හිතවත්කමද මිතුරු මිත්‍ර මේ 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 විවිධ අදහස් අපිට මේ 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 නිර්මාණයේ කියවීමෙන් අපිට උපදවා ගන්න පුළුවන් හැබැයි අර ස්ත්‍රී පුරුෂයන් අතර තියෙන මේ මානව සම්බන්ධතාවය අපි ජීවිතේ යන්නේ මානව සම්බන්ධතාවයකනේ ඉතින් ඒකට කොහොමද මේ ජීවිතේට මුහුණ දීමේදී මේ මෙවැනි සියුම් මානව සම්බන්ධතා ඉවහල් වෙන්නේ කියන එක. දැන් මේ කවිය මම කැමති කියවන්න ගිලන් හදට සුවදෙන වෙද ඉසුරාන වම් පඬි වදන් පවසන ඇදුරාන මදින් මද මතක මල් මග විසුරාන නිරන්තර මහද වඩිනා මිතුරාන. දැන් මේ මිතුරෙක් ගැන තමයි මේ කියන්නේ. කාන්තාවක් තමයි මේකේ කතිකාව. ඒ කියන්නේ මේකේ ප්‍රකාශිකාව. අත්දැකීම ඉදිරිපත් කරන්නේ කාන්තාව. එතකොට මේ මිත්‍රයා ගැන තමයි මේ කියන්නේ. රුදුරු සතන් සිය ළඟ වෙළුණු විසකඳ නපුරු කල් පුරා අපලුහු බඳින ලද මිතුරු වෙස් මුහුණු එකිනෙක වැටෙන සඳ සොඳුරු නව රුවෙන් බැබළුණු මිතුරු සඳ. තවමත් කියන්නේ මේ මිතුරෙක් ගැන. අතුරකින් අතුරකට පා නැගෙනයුරු සැසලමින් යවෙත විඳනෝ එක අනතුරු. මිරිඟුවෙන් ගියත් අන්මගක බියකරු බොරු වලෙන් නැගිට යලි අතගත් මිතුරු. අපිට හම්බ වෙන්නේ වජිර අපි ජීවිතය අත්විඳින්නේ හුඟාක් වෙලාවට බරපතල සතුරු කරදර. ඒ කියන්නේ ජීවිතය අපි හිතන තරම් සුන්දර දෙයක් නෙවෙයි. අපිට බොරු වලවල් මුණගැහෙනවා. අපිට මිතුරු වෙසින් පෙනී සිටින සතුරන් අප්‍රමාණව මුණගැහෙනවා. අපේ ජීවිතයේ අන්ත අඳුරු අගාධවල හෙළන අය අපිට හම්බ වෙනවා. මේ වෙස් මුහුණු එකකින් ගැළවිලා වැටෙනවා. ඒතර අපිට ක්‍රමෙන් ජීවත් වෙනකොට අපිට ක්‍රමෙන් අවබෝධ වෙනවා මේ ජීවිතේ කොයිතරම් කටුකද දුෂ්කරද දුක්බරද කියන අදහස අපිට ඇති වෙනවා. අපි කුඩා කාලේ නොසිතපු විදිහට වැඩිහිටිය බවට පත් වෙනකොට අපිට මේ මේ දුක දැනෙනවා. දැන් මෙහෙම මෙවැනි අත්දැකීම් සම්භාරයකින් ජීවිතේ කඩා වැටෙනකොට සුනුවිසුනු වෙනකොට අලු දූවිලි වෙනකොට මෙන්න මෙවැනි මානව සම්බන්ධතා කොහොමද අපිට වැදගත් වෙන්නේ? දිගුකල් මහද වෙනනද අසා සිටින එසියල් රාව කම්පන තතු නියම දැන පරමල් සලා හමනාමද සුළඟ මෙන ලතැවුල් නොදී දුරලයි ඇතොත් අවගුණ. දැන් මේ කතිකාව මේ ප්‍රකාශිකාව කියනවා මගේ අවගුණයක් තිබුණත් ඒවත් දුරු කරමින් දිගුකල් මහද වෙනනදා සමහයි මගේ හදවතේ වීණා නාදය ඇසුවේ ඔබයි එසියල් රාව කම්පන තතු නියම දෙන ඒක කම්පනයත් ඔබටයි දැනෙන්නේ පරමල් සලා හමනා මද සුළඟ මෙන මේ ජීවිතය කියන්නේ පිපිච්ච මල් නෙවෙයි එතන එතන ඉතාම අපිට දැනෙන දේ තමයි මේ ජීවිතයේ වියවුලටපත් වුණාම ඛේදනීය ඍණමකට ගොදුරුනහම අපේ ජීවිතයේ පරමල්‍යයක් වගේ මේක සලා හමනාමද සුළඟක් වගේ තමයි ඔබෙන්නේ. ඒ කඩාවැටිත ජීවිතේ. හරි. ඊළඟ පත්වෙත මහා විපත් පෙර ලකුණු කිසි නැති. අත්වන ගිනි නිවනු කවුරුන් වේද රිසි. සත්වග එදුක් අඳුරට පහන වනු නිසි. මිත්‍ර සමාගම හැරවෙද සරණ කිසි. අවසානයට තමයි කිවිඳිය කියන්නේ මෙන්න මෙහෙම. කවට පිය සාද මුදු තෙපුල් පැනසර. සතුට විසුරුවයි හදබිතු අතරතුර තොපට සකි සඳුනි එබැවින් මෙලොව හැර අපට පෙර යන්ට නැත කිසිදු අවසර. කියන්නේ ඔබ මට කලින්නම් යන්න එපා මට යන්න දෙන්න ඔබ ජීවත් වෙන්න. දැන් මෙවැනි මිත්‍ර ධර්ම ඇත්තට මේක සමහර වෙලාවට අපි දැන් ස්ත්‍රී පුරුෂ ප්‍රේමය පිළිබඳව කතා කරනකොට සමහර වෙලාවට අපිට හිතෙනවා ඒක නම් අපිට නිර්වචනය කරගන්න පුළුවන්. ඒක යම් යම් ආශා අපේක්ෂා ලැදිකම් රුචිකම් තෘෂ්ණා ඒ වගේ දේවල් එක්ක තමයි ස්ත්‍රී පුරුෂ සම්බන්ධතා ගොඩනැගෙන්නේ. හැබැයි ඒ කිසිවක් නැතිව එවැනි මානව සම්බන්ධතා තියෙන්න පුළුවන්. සමහරලාට සියුම් ප්‍රේමයක් ඒ තුළ තියෙන්න පුළුවන්.
ආදරයක් තියෙන්න පුළුවන් මේ වලේ වැටිච්ච මිනිස්සෙකුට අත දික් කරලා නැගිටින එවැනි යහළුවෙක් ජීවිතේට ඉන්නවයි කියලා කියන්නේ ඉතාම ඒක වටිනා සම්පත්තියක් මිත්‍ර මිත්‍ර සමාගම කියන එක ඉතාම වටිනා දෙයක් හැබැයි මෙතන මේ කියන්නේ ඒක ඊට වඩා එහා ගිය අනිර්වචනීය මිත්‍රත්වයක් එයා හැමතිස්සෙම උවම් පඬිවදන් කියනවා ජීවිතේට මග කියනවා කාව්‍ය නාටකාදිය කියලා දෙන දැන් එහෙම මිතුරන් එහෙම දැන් ඔක හරියට අර ඉන්ටෙලෙක්චුවල් ෆ්‍රෙන්ඩ් කියන්නේ ඉන්ටෙලෙක්චුවලි කියන්නේ අපි බුද්ධිමය වශයෙන් අපිට යම් ශක්තියක් ලබා දෙන අපිට උගන්වන අපිට මග කියා දෙන යහපත් මාර්ගය වා මෙහෙම නෙමෙයි මෙහෙම කරන්න කියලා කියන එහෙම සම්බන්ධතා හරි ජීවිතයට වටිනවා ඒක ඒ වටිනාකම දැනෙන්නේ ජීවිතය ඛේදවාචකයක් බවට පත් වුණාම අර මිතුරු වෙසින් පෙනීගේ සතුරන් වින කටිනකොට අනතුරේ හෙලනකොට බොරු වලවල් කපනකොට අන්න අර එවැනි මිත්‍ර ධර්මයක එවැනි සියුම් මානව සම්බන්ධතාවක අයින්ද්‍රිය වශයෙන් බැඳුණු සම්බන්ධතාවක අරුමය අපට දැනෙනවා හොඳයි පහුගිය දවසක වැඩසටහනට ආපු මේ සුජිත් චක්‍රවර්ත සාහිත්‍යවේදියා කිව්වා මේ නූතන හෙළ කවි කලාවේ මෙත්තනිය ගජමන් ඕනා නම් එහි මව් පදවිය දිය යුත්තේ මොනිකාරුවන් පතිරුණ කිවිදියටයි කියලා මං ඒ මව් ගුණය බොහොම ගෞරවයෙන් සිහිපත් කරමින් අද කවි 10ට ගී 10ක් වඩ ස්ථානයේ පළවෙනි කවියට පළවෙනි ගීතය අහන්න පාර හදා ගන්නවා පොඩි දෙයක් කියන්නේ දැන් මේ දැන් අපි තෝරගත්ත ගීතය පේමතෝජායති සෝකෝ නාට්‍යයේ උද්දාල බ්‍රාහ්මණයට ස්වර්ණතිලකා කියන ගීත ස්වර්ණතිලකාගේ කියන ඇදුරුතුමා වන්න මගේ නුදුන් නමුත් ශිල්ප ශාස්ත්‍ර ජීවිතයේ ගිරිදුරුගේ නගින්ට අත්වලක් දෙන්න. ඉතින් අන්න ජීවිතයේ ගිරිදුරුගේ නගින්ට මට ශිල්ප ශාස්ත්‍ර දෙන්න ඕනේ නැහැ. ශාස්ත්‍රාලයේ වශයෙන් උගන්වන්න ඕනේ නැහැ. නමුත් ඔබ ඇදුරුතුමා මගේ. ඒ හැඟුම් ගායනාවට අපි ඉඳ දෙමු අද සංගීතය සපයන්නේ. आनंद पद्मश्री प्रमुख कुरवी संगीत कंडायम संगीत अध्यक्ष ने इंदुनाथ नंद सिंह अगेन हेमंत हपुआरची सह इनोका अहंगमगे अद गयुम में कतु करनवा कवि दहायट गी दहायक वरसान नगीन अट्ट
රසය මතුවන්නට නම් අප තුල තියෙන හැඟුම් වලට අපි පණක් ලබා දෙන්නට ඕන. හැඟුම් වලට දෙන ප්‍රාණය මත පදනම් වෙලා විස්තර කරන વિચાર අතරේ ගොඩාක් වෙලාවට මේ ශෘංගාරාත්මක නැඹුරුතාවන් කවියන්ට විශේෂ වෙනවා වැඩි. එය විප්‍රලම්භය තමයි ගොඩාක් වෙලාවට. හැබැයි ආලම්බණයට ඉඩ දෙන තැන් අඩුයි. ඔබතුමන්ගේ කවි තෝරා ගැනීම බොහොම සංක්ෂිප්තව විමර්ශනය කළොත් සමහර වෙලාවට කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ කතාවට වැඩි නැඹුරුවක් වැඩි ඉඩක් බොහොම ලස්සනට අලංකාරව දෙන්න පාරක් හදා ගන්නවා කියලා. මම හිතන්නේ මම එයට ඉක්මවා කල්ලික්මවා තොරතුරු දෙන්නේ නැතුව කවියට යන්න පාරක් හොයා ගන්නවා. දැන් ඔබ හොයපු පාරමඩ කොට ඉච්ච පැහැදිලි නැහැ මොකද්ද කියලා. ඒ කියන්නේ ඔබ අදහස් කරේ මොකක්ද? ඒ කියන්නේ මට හිතෙනවා මේ කවි තේරීම් ඇතුලේ බොහොම ආලවන්ත පාරක් අපිට හොයලා දෙනවා කියලා. ඔව් ආලවන්ත පාරක් කියන්නේ මෙහෙමයි. අතරම මම ඔබට පොඩි උත්තරයක් මේ මම පස්සේ දෙන්න හිටපු එකක් මම දැන්ම දෙන්න දීලා තියෙන මේ කවිය කියන කලාව අතිශය සියුම් කියලා විනාක් කිසිම ආකාරයකින් ප්‍රකාශයටපත් කරන්න බැරි හැඟීම් කියන කලාව තමයි කවිය. يعني විනාක් කිසිම ආකාරයකට කිය ගන්න බැරි නම් තමයි කවියක් අපි ලියන්නේ. හරි. දැන් අනිත් එක තමයි වැදගත්ම කාරණේ වජිර කවිය සරාගී විය යුතුය. ජීවිතාස්වාදයේ ලොල් විය යුතුය. අනිවාර්යයෙන්. ඒක මම කියන්නේ දැන්නේ ආනන්දවර්ධන කියන දේක්. හරිද? ආනන්දවර්ධන කියන ਵਿਚාරක කියන්නේ මේ කවිය වීතරාගී වූහොත් රාගෙන් තොර වූහොත් සකල වාග්මයේ නීරස වේ. ඒ කියන්නේ සියලුම අපි ලියන කියන දේවල් නීරස වෙනවා. මේ රසවත් භාවයේ රැඳී සිටින්නේ කවිය සරාගී වූහොත් සහ ජීවිතාස්වාදයේ ලොල් වුණොත් ඒ ලෞල්‍ය තමයි ඒ ලෝලත්වය තමයි ඔබ ඔය කියන දේ අපි යමු කවි මේක වජිර මේ මම තෝරගත් ඉතාලම නවීන කවියෙකුගේ නවීන කියන්නේ ටිකක් දැන් ඔහු සම්මාන දිනලක් තියෙනවා සෞම්‍ය සඳරුවන් ලියනගේගේ අසම්මත පෙම් කව කියන කවිය දැන් මේ වචනය අහපු ගමන්ම අර ඔබට අර හැඟීම ඇති වෙන බව මොනවද දන්නවද මේක මොකද ප්‍රේමය අසම්මතයි කියලා එහෙම හැඟීමක් තියෙනවා දැන් ප්‍රේමය මං පෙරලා අහන්න ඕනේ එහෙම ප්‍රේමයක් තියෙනවා සම්මත සහ සම්මත ඔව් එහෙම එහෙම ප්‍රේමයට කොටු ගන්න පුළුවන්ද කියලා පුළුවන්ද කියන එක මටත් ඔව් හැමතිස්සෙම හිතන දෙයක් ඔව් ප්‍රේමය කියන්නේ හැඟීමක් නම් ඒක සිරගත කළ නොහැකි සිරගත කරන්න බෑ දැන් අපි ඉතින් දෙමුකෝ දැන් මේ කවිය කියන්නේ දැන් මේකේ ඉන්නේ ප්‍රකාශිකාවක්. ඒ කියන්නේ අද්දකීම ප්‍රකාශපත් කරන්නේ කාන්තාවක්. හරිද? එතකොට කවිය පටන් ගන්න මෙන්න මෙහිමයි. සඳ නිවා ළඟට විත් ඇලවෙන්න. රාත්‍රිය පිපෙනයුරු දැක ගන්න. තරු එළිය දිගේ පියමන එන්න. මෘදු හාදු මල් වැසිද වස්සන්න. නමුදු කිසි සලකුණක් නොතබාම ඔබ යන්න. රැයේ මැදියම පවා ගෙවි නොමැතිය තවම. හිඳි අප වෙත ලියා ලොවක් සින්නක් කරව ඉදින් මා සුපෙම්වත හිමි හිමින් අඩි තබා පැමිණෙන්න. කිසිවකට නොපෙනෙන්න. කිසිවකට නැසෙන්න. ශෘංගාර හීනයක නුඹ සමග තනි වෙන්න ඉඩ දෙන්න. හිස තියා ඇලවෙන්න නුඹේ උර හිස දෙන්න හැකිතරම් සෙනෙහසින් මා නුඹේ කරගන්න නමුදු මා සුපෙම්වත සලකුණක් නොතවත් සියලඟම රිදුම් දෙන රිදුම් දී කකියවන මන නන්දනීය වූ පරම ආනන්දේක මෘදු පහස විඩාපත් මදහසක සතපවා විඳගන්න ඉඩ දෙන්න වෙහෙස කර චලනයන් රිසි පරිදි අවුල් කළ සිනිඳු කෙහි රැලි අතර නුඹේ අතැඟිලි සෙමින් ගෙන යන්න. ඩහදීන් තෙත් වැගිය සියලඟම කිතිකවා නුඹේ දෙතුල්ලග පහස තවරන්න. මෘදු සැපුම් පහරවල් නියග වැද සීරීම් දෙන මිහිරි වේදනා
නිබඳ උසුලනු රිසිය නමුදු මා සුපෙම්වත කිසිම තැනක සලකුණක් නොතබ ඉතින් මේ සෞම්‍ය සඳරුවන් ලියනගේ මේ ගැහණියකගේ සිතෙන් ඉදිරිපත් කරන්නේ දැන් මේක අසම්මතයි කියලා අසම්මත ප්‍රේමයක් බව අපිට මේ කවිය කියනකොට එහෙම හැංගී යන්න පුළුවන් මොකද කිසිවකට නොපෙනෙන්න එන්න කියන්නේ කිසිවකට නැසෙන්න ශෘංගාර හීනයක නුඹ සමග තනි වෙන්න. ඒතර මේ මේක සමාජය පිළිගන්න සම්මුතිගත ආලයක් නෙවෙයි. එතකොට දැන් මෙහෙම දේවල් තියෙන්න පුළුවන්. ද දැන් අපි සාමාන්‍ය සමාජයේදී අපි ඇත්තරම හිතන්නේ දැන් නීත්‍යානුකූල විවාහයකින් විවාහපත්වන ස්ත්‍රියක සහ පුරුෂයෙකු අතර ඇතිවන කායික සම්භෝගය කාය සමායෝගය එක හරි. ඒක නීත්‍යානුකූලයි. සමාජ සම්මුතියට එකඟයි. හැබැයි එන් එහා වෙනත් ආකාරයක විවාහක නීතියෙන් විවාහපත් වූ යුවළකගේ ස්වාමි පුරුෂයා හෝ බිරිඳ වෙනත් පුරුෂයෙකු ගැහණියක සමග සම්බන්ධ වුණොත් ඒක නීතියේදී බොහෝ විට අනාචාරය කියන වචනයෙන් අපි හඳුන්වනවා. චර දරුණු වචනයක් එකකට කියනවා. නෑ ඒක නීති මගේ නී සාහිත්‍ය නෙමෙයි නීති. අපි මනුෂ්‍යයාගේ සිතිවිලි මානව සම්බන්ධතාවල මේ තියෙන අතිශය මං කලින් කිව්වා වගේ ස්නිග්ධ මනෝභාව ඒවට අර ඔබ කිව්වා වගේම මෙහෙම මේ මේ කොටු කරන්න රතුිරි ගහන්න බෑ. දැන් අපි මේ සමාජයේ යථා පැවැත්ම තහවුරු කර ගැනීම සඳහා තමයි මේ සියලු ආචාර ධර්ම සාර ධර්ම නීති යනපනත් ඒ සියල්ල තියෙන්නේ. හැබැයි අපි ජීවිතේ අපිටම අවංකව කල්පනා කරලා බැලුවොත් සෑම කෙනෙකුටම තමන්ගේ ඇතුළාන්තය විවෘතව එළිදරව් කරන්න බැරි බොහෝ මානව සම්බන්ධතා තියෙනවා. ඉතින් ඒක අපේ හදවතට තට්ටු කරලා බැලුවොත් ඒක එහෙම තමයි. දැන් සමහර කාන්තාව මේ විවාහපත් විය මේ මේ විවාහය තව මාසකින් විවාහය තියෙද්දි තව සතියකින් විවාහය තියෙද්දි එහෙම සම්බන්ධතා ඇති වෙන්න පුළුවන්. ඒව විදාකාරයේ මානව සම්බන්ධතා. දැන් ඒ වගේම මේ අසම්මත ප්‍රේමය කියන ඒ වචනයෙන් හඳුන්වන දේ සමහර වෙලාවට අනනුමත ඒ කියන්නේ අනුමත නොකරන ඥාති සම්බන්ධතා. සමහර වෙලාවට පුංචි අම්මා සහ නැන්දා, බාප්පා සහ මාමා, ගුරුවරයා සහ ශිෂ්‍යාව, සමහර වෙලාවට වයස් පරතරය අවුරුදු 20-30 ගණන් වයස් පරතර තියෙන ස්ත්‍රී පුරුෂයන් මේ වගේ දේවල් සමාජයේ ඇති වෙනවා. එතකොට සමාජයේ ඒ දකින ඒ සමාජයේ සම්මුතිය තමයි මේක හොඳ නැහැ. හොඳ නැහැ කියලා මේක නොවී තියෙන්නෙත් නැහැ. හරිද? එතකොට සාහිත්‍යයේදී ඇත්තටම බැලුවොත් අපි සාහිත්‍යය හෝ දර්ශනය වගේ එහෙම දාර්ශනික පරයාලෝකයකින් බැලුවොත් අපිට මේක හිතන්න පුළුවන් නැහැ. අපි ඒක එහෙම තමයි. එහෙම දේවල් ඇති වෙන්න පුළුවන් කියලා. හැබැයි දැන් ඔබටම ඇත්තම ඔය අත්දැකීමට මුහුණ දෙන්න සිදු වුණා. මට ඒ අත්දැකීමට මුහුණ දෙන්න සිදු වුණා. මමත් අර පෘථග්ජන මනුස්සයෙක් වගේම කේන්ති ගන්න පුළුවන්. මොකද අපිට හිතෙනවා අපිට මේ මේ අපි පෙම් කරන ගැහැණි අපිට අයිති කියලා. අයිති. කාන්තාව හිතනවා තමන්ගේ පුරුෂයා තමන්ට විතරයි අයිති කියලා. මේ අයිතිය පිළිබඳ ලොකු ඒක ඒ ආශාව සහ තෘෂ්ණාව පදනම් කරගත්ත ඒ නිසා අර පෘථග්ජන මනුෂ්‍ය ස්වභාවය තුළ ඒ ආවේග කෝපය ඊර්ෂ්‍යාව වෛරය ද්වේෂය ඇති වෙන්න පුළුවන්. හැබැයි ඒ වගේම තමයි අපේ ඉතිහාසයේ පටන් දස්කුවන් ප්‍රමිලා ප්‍රේමය අසම්මත ප්‍රේමයක්. සිනමාවට අරගෙන බලන්න අපේ සිංහල සිනමාවරණ දුහුළුමලක් චිත්‍රපටය ගත්තු හංසවිලක් චිත්‍රපටය ගත්තු මේ කියන අසම්මත ප්‍රේමය ඒති ගම්පෙරලිය කලියුගේ යුගාන්තය වගේ තුන් ඇඳ තුනාව කතාව කලියුගේ නන්දා දොස්තර සමරවීර කියන විවාහයෙන් පරිබාහිර සම්බන්ධයක් පවත්වන නන්දා මේ ඉතාම හොඳ කුලකාන්තාවක්.
එහෙම අපේ සමාජය තුළ මේක තියෙනවා. ඒ නිසා දැන් කවියෙක් මේක දකින්නේ කොහොමද? කවියෙක් මේක විවරණය කරන්නේ කොහොමද? දැන් මේ අදහසම ඇත්තම ඉතාම සියුම්ව මම කැමති මේක ඉතාම මේ කාල වේලාව සලකලා දැන් මේ මේ ලක්ෂාන්ත හතකුරුළු ඒත් ප්‍රවීණ කවියෙක්නේ. දැන් ලක්ෂාන්ත කවියක් ලියනවා ඒත් මේ වගේම තමයි. දැන් මේ මේ කවිය කියන්නේ අර කාන්තාවක් ඒත් කාන්තාවක් මේ කෙසේ හෝ හෙලි කරගත යුතු රහසක්. දැන් ඒ මේ කාන්තාව අර වගේ නෙමෙයි. පුරුෂයාගේ මොනවා හරි දෙයක් අනාවරණය කරගන්න මෙවැනි අසම්මත සම්බන්ධතාව පැටලලා ඉන්නවද කියලා බලන්න උත්සාහ කරනවා. සෙව්වේ මේ විසක් විලවුන් සුවඳක් ඔහුගේ කමිසවල සිතුවේ මේ සිහින් සර්පයන් ගුලි වී සිටිති සාක්කුවල එහෙත් තිබුණේ හැමදාම දිගු හුස්මට දැනෙන සියුම් දහඩිය සුවඳ හතර නවල තනි බස් ටිකට් එක හෝඩුවාවක් කොයි වෙලේ හෝ රිංගති සිතුවේ රිසීවරෙන් කනට නමුත් හැම විට සුසුම මුදව අත වෙවුලුම් නවතා කතා කළේ ඔහුමයි ආදරේ කීමට. එහෙම හොයාගන්න බැරි වෙනවා. දැන් සුහර්ෂණී ධර්මනාත් ඒත් සම්මානනීය කිවිඳියක් ඇය කියනවා එහෙම වරදක් කරලා නෑ මම. දැන් පුරුෂයා බොහොම මේ හිතනවා එහෙම ඔයා තරහින් හිටිය දවසක මූණ පුත අත ගාපු සවසක පැරණි පෙම හමු වී අහම්බෙන් හිතෙන් වැළපුණු හුදකලාවක සැඳෑ හමුවක මිතුරු හවුලක පෙන බුබුලුණ අඩ අඳුර මැද පිරිමි ඇස් කියවපු වෙලාවක හීනෙන් නැවිත් ඉඳහිට බින්දම කෙනෙක් පතිවත උදේ ඉර එළියෙන් හොරෙන් ඔය හැඩ මූණ බල බල හූල්ලපු තරමට සුලි කුණාටු ගසන් යන්නැති බෙංගාල බොක්කට සීතාගේ පතිවත බිම්බාගේ වතගොත සම්බුලා සත්පත්තිනි විඳපු විඳවපු ගෑණියක් මම. ඒ හැමෝගෙම අක්මුල් දුවල සම්මස් නහර ඇතුළට ඔයා ඔය බුම්මගෙන හිටියට එහෙම වරදක් කරලා නෑ මම. ඉතින් මේ 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 ස්ත්‍රී පුරුෂ නතර තිය ඇති වෙන මේ මෙවැනි සියුම් සම්බන්ධතා මේවා සමාජයේ ඇසින් සමාජීය පරයාලෝකයකින් බැලුවොත් ඒවා අසම්මතය කියලා තමයි කියන්නේ. හැබැයි සාහිත්‍යකරුවන් එහෙම නෙමෙයි. සෞම්‍ය සඳරුවන් ලේනගේ ලියපු හැටේවත්තේ මග්දලේනා කියන කවි කෘතියෙන් තමයි ඔබතුමන් අද අපේ කවිය තෝරගත්තේ. සෞම්‍ය සඳරුවන් ලේනගේ බොහොම දක්ෂ කවියෙක්. නුඹ නොයේ නම් කියන්න කියලා පස්සේ ඔහු කවි පොතක් ලියනවා. ඔහු ඇත්තම මේ අනාගතයට වග කියන නිර්මාණකරුවෙක්. ඒ නිර්මාණ නිමිති බොහොම ගෞරවයෙන් මතක් කරලා අපි යනවා දෙවෙනි කවියේ දෙවෙනි ගීතය හරහා. දැන් ඔබ සඳහන් කරපු මේ ගීතය රචනා කළේ බණ්ඩාරකේ විජේතුංග, නිලා වික්‍රමසිංහ, සුනිල් ඉදිරිසිංහ ගායනා කරන ගීතය. මේ ගීතයේත් ඔය කියන අසම්මත ප්‍රේමය තමයි වස්තු විශ්ය වෙලා තියෙන. දෙවැනි ගීත රාශියක් අපේ ගීත වංශය තුළ තියෙනවා. හේමින් සරේ පියා විදා, රන්කෙන් දෙන් බැඳ අතැඟිලි එක්කල, මලක් උනේ ඇයි නුඹමට, මේ වගේ ගීත මේ හැම එකකම අර තහනම් ආලේ අනවසර ආලේ ඔය කියන අසම්මත ප්‍රේමය තමයි විෂය වෙලා තියෙන්නේ. හොඳයි, එහෙනම් අපි යමු දෙවෙනි කවි දෙවෙනි ගීතය. නමුණු කුල සෙවනැල්ලේ මුළු ලොවින් සැඟව යමු. නිකෙලෙස් හද බැඳි නික සිත ආදර තේමා ගීතය ඉක්ව ගයන්නට. ඉහෙතුම් සලුතිර පැළඳි නමුණු කුල සෙවනැල්ලේ මුළු ලොවින් සැඟව ගමු. නිකෙලෙස් හද බැඳි විකසිත ආදර තේමා ගීතය එක්ව ගයන්නට. වන පල නිලාගිනින් නම්
කුසන්ගෙන් ඔබ සුරකින්නම් තුරු සෙවනැල්ලට මල් අතුරන්නම් මිහිදුන් සලුතිර පෙළඳී නමුණු පුල සිවනෙල්ලී මුළු ලොවින් සැඟව ගමු නිකලෙස් ආද බැඳි විකසිත ආදර තේමා ගීතය එක්ව ගයන්නට කවිදහයට ගිදහයක් වැඩසටහනේ කවිතෝරන්නේ ජේෂ්ඨ මහාචාර්ය සමන්ත හේරත් ඇදුරුතුමන් එක්ක ජීවිතේ මිනිස්සුන්ට හරි යන තැන කියලා හිතාගෙන යන තැන්වල තියෙන වැරද්ද තේරුම් ගන්නට නම් අපි අපි නොවි තරමක් ඉහළ අහසට වී කුරුළු ඇසින් ඒ සිදුවීම් දිහා බලන්නට සිද්ධ වෙනවා ඉහළ සිටම ඇත්තටම මේ කතාව කවියක් විදියට ගන්නත් පුළුවන් නමුත් මට නම් හිතෙන්නේ බිරින්දෑවරුන්ට අකීකරු වුණු පිරිමියෙකුට එල්ල කරන කුළු ගෙඩි පහරක් විදියට හද කකියන තැලුම් පහරක් විදියට තමයි මට ඔබතුමන් තෝරා දෙන මේ කවියේ ඉන්නට හිතෙන්නේ හරිම ලස්සන හැඟුමක් අපිට පුළුවන් කවියට යන්න. ඔව් දැන් අර ඔබ කියපු කාරණේ දැන් ටිකක් සනාථ වේගෙන යනවා වගේ පේනවා නේ. දැන් මේ කවිය ඇත්තම වජිර මට කවදාවත් හම්බෙලා නැහැ. දෙකලත් නෑ. නමුත් ඉතාම දක්ෂ කවියෙක් සරත් කුමාර සමරවීර කොතැන හරි වැරදිලා. දැන් මේකෙත් මේ ප්‍රකාශිකාවක් තමයි ඉන්නේ. මේ අත්දැකීම කියන්නේ ගැහැණියක්. විවාහපත් ස්ත්‍රියක්. එතකොට ඇය ආමන්ත්‍රණය කරන්නේ තමන්ගේ ස්වාමිපුරුෂයාට. නීත්‍යානුකූල ස්වාමිපුරුෂයාට එක් දරුමවක්. එතකොට මේ විවාහය දෙදරන කුටුම්භය ව්‍යාකුලත්වයට පත් වෙනවා. කවිය පටන් ගන්න මෙහෙමයි වජිර. දැන් මේක පෙරලි කුමා ඇතුළේ තියෙන්නේ. දැන් මේ ස්වාමි පුරුෂයා තමන් එක ඉතාම හොඳින් ජීවත් වෙන කාලේ සතුටින් ආදරෙන් පෞල් ජීවිතය ගත කරන කාලේ ස්වාමි පුරුෂයා වැඩ ඇරිලා එනකොට දුරකථන ඇමතුමක් දෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. වැඩ ඇරලා එනකොටත් බිරිඳට කතා කරනවා. මන්ද නැම් එහෙමද? එහෙම අතීතයක් තියෙනවා. එහෙම වර්තමානෙකුත් තියෙනවා. තියෙනවා. මම දන්නේ නැහැ. ඔයා දැන් උයලා ඉවරද? ඔව්. මේ ෆෝන් එකෙන් අහන්නේ. ඔයා දැන් උයලා ඉවරද? මං එනකොට ටිකක් රැවෙයිද? නුගේගොඩ ට්‍රැෆික් හරියට. මං තවම ගුවන් පාලම ළඟ. ඔව් දැන් එතකොට හරියටම හරි. අපිත් ඉන්නේ නුගේගොඩනේ. නුගේගොඩ. තව
මන්තාවම ගුවන් පාලම ළඟ කෝ අපේ සුදු දෝනි නිදිද නිදාගන්නේ හෙට මොන්ටිසෝරි වැඩ කරලාද දැන් මේ ස්වාම පුරුෂේ කහන ප්‍රශ්න මේ එන්න ගෙදර එන්න කලින් ගෙදර එනවා තව පැය භාගෙකින් ඒ ගොඩක් ඉස්සර වැඩ ඇරි මග එන අතර මට ඇමතුමක් දී ඔබ මගෙන් ඇසු පිරිමියෙක් අහන හරිම සුන්දර ප්‍රශ්න මේ ගැහණියකට දැනෙන දෙයක් මේවා තමයි සුන්දරම ප්‍රශ්න මම දන්නේ නැහැ මෙතන කාන්තාව එහෙම සාක්ෂි දරනවාද කියලා ඊළඟට කියනවා ශාරුග්ගේ අලුත් ෆිල්ම් එක ඇවිත් මං කියනකොට ඊට පහුවෙන්දම ඔයා මටත් නොකියා එය ගෙනත් දුන් අපූර්ව මං ෆිල්ම් බැලුවෙම ඔයාගේ උකුලට වෙලා ඉඳගෙන මට තාම මතකයි සමහර දවස් ඒ දවස්වල සමහර දාට පුංචි තියටරයක් වගේ අපි දෙන්නගේ කූඩුව හරියට තාත්තෙක් වගේ ආදරෙන් රැක බලාගත්තේ මම අපි දෙන්නගේ වාහනේ තිබුණේ මං ආසම සින්දු ටික අනේ ඒ සුඳුරු කාලේ ඉගිල ගියේ ඉක්මන රත්තරන් දැන් දුව තුනේ පන්ති මට තාම මතකයි මං ජීවිතේ වැඩිපුරම අඬපු දවස යාළුවෙකුගේ මලගෙදරක රෑ ඉන්න එක්කම යනවා ඒකත් පෙරලිකුම ඇතුලේ ඒ ස්වාම පුරුෂයා කියපු දේ යාළුවෙකුගේ මලගෙදරක රෑ ඉන්න එක්කම යනවා කියලා පිටත්තු ඔයා රය පුරා ගත කළේ කොහේදයි දැනගත්තම මට තාම මතකයි චූටි දුව තුරුළු කරගෙන තනියම රෑ පුරා අඬපු අන්දම ඔයා දන්නව ඔයා දන්නවනම් ඒ වගේ වෙලාවක ආදරේ පිරුණු ගැහැණු හිතකට දැනෙන පිළිකුල මේ ලෝකෙ මට කියලා හිටපු මගේ ආදර පිරිමි වස්තුව කොහෙද යන එකියක් අතරමඟදී කඩාපැන මගෙන් උදුරගෙන කියලා දැනෙනකොට කෑගසා අඬන්නට හිතේ මට ගැලවී එළියටම වැටෙනතුරු දුක පිරුණු මේ පෞකාර හදවත ඉස්සර හැම පාන්දරකම මම් බැඳ ඔයාගේ ටයි එක දැන් බඳින්න වෙන එකයක් කියලා හිතනකොට හදවත ගලක් කරගෙන හැමදාම මලකඳක් වගේ මේ විදිහට මං ඉන්නේ කොහොමද රත්තරන් ඔයා මගේ ආදරේ තේරුම් ගත්තම සොයාගෙන ඒවි මම ආයමත් දවසක වස්තුවේ ඒත් එතකොට මගෙන් ගන්නට කිසි දෙයක් නැති වේවි ඔයාට දවසින් දවස දවසින් දවස වැටෙන මේ හැම කඳුලක්ම ගානේ දියව යන්නේ මට ඔයාගෙන තාමත් තියෙන ප්‍රේමය මොකද නේ අයස් උඩින් දන්නේ මට මේ කුළුගිනි පහර කතාව මතක් ඒක තමයි මං කිව්වේ දැන් මේ 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 කවියේ දැන් බලන්න කාන්තාවක් කියන එයාගේ මිහිරි අතීතයක් තිබුණා. ඒ මිහිරි අතීතයේ යම් යම් සිහිවටන ඒ අවස්ථා ඇය අනුක්‍රමයෙන් පෙළගස්වනවා සිහිපත් කරනවා. කෝල් එක දෙන හැටි ඊළඟට මේ තමන් කැමති දේවල් තමන්ට ලබා දෙන හැටි ස්වාමියාගේ අසල ඉඳගෙන උඩොක්කුවේ ඉඳගෙන චිත්‍රපටි බලපු හැටි පුංචි තියටරයක් වගේ ගෙදර එතකොට වාහනේ තියෙන්නේ මේ ආසම සින්දු. ඉතින් ඒ සොඳුරු කාලයේ ඉගිලිලා යනවා. දැන් මේක එක්තරා සංසිද්ධියක් නිසා මේ විවාහය මේ මේ සංස්ථාව දෙදරන. කුටුම්බයේ දෙදරන. එතකොට එතන ඉඳලා තමයි ජීවිතේ ව්‍යාකූල වෙන්නේ. දැන් මේ කතිකාව නැත්තම් මේ කියන අත්දැකීමේ ප්‍රකාශිකාව මේ ගැහණිය අවසානයේ කියන්නේ මොකක්ද? රත්තරන් ඔයා මගේ ආදරේ තේරුම් ගත්තාම සොයාගෙන ඒවි මම හැබැයි එතකොට ඔබ පරක්කු වැඩි දැන් මේ කාන්තාවගේ වේදනාව කොච්චර දරුණුද කියනවනම් දැන් අර ඔබ සඳහන් කරේ ඔබට දැනෙන තැන කෑගස අඬන්නට හිතේ මට ගැලවි එළියටම වැටෙනතුරු දුක පිරුණු මේ පෞකාර හදවත හදවතක් ගැලවිලා වැටෙන කල්ම අඬන්නට හිතෙන ඒ කොච්චර ඇඬුවත් හැබැයි මේකෙන් ලැබෙන දෙයක් නැහැ.
මේ කාන්තාවගේ මේ අසීමිත දුක්ඛදාහය ප්‍රේමය නිසා ඇතිවෙච්ච ඒ ඒ ඒ දුක ඊටාම රමණීය ආකාරයට ඊටාම සිද්ගන්නා සුළු ආකාරයට සහ ඊටාම හෘදයාංගම ලෙස මේ නිර්මාණය තුළ කවිය කැටි කරලා තියෙනවා. ඒ වගේම ඊටාම ඔහු භාවිත කරන භාෂාව ඒ ඒ කතිකාවට ඒ ප්‍රකාශිකාවට ඊටාම උචිතයි. ඒතර අපිට මේක දැනෙන්න යන්නේ ඒ නිසා. ඒතර මේ ගැහණියකගේ හුදකලා හඬා වැටෙන අධ්‍යාත්මය කොයිතරම් බරපතල ලෙස අපිට අපේ හදවත් කම්පණය කරන ලෙස ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් ඇත්තටම දැන් මේ වගේ මානව සම්බන්ධතා දැන් අපි දන්නවා ජීවිතයේ නොඑක ආකාරයේ මෙහිම අලකලංචි අපේ ජීවිතවලට ඇති වෙනවා. එතකොට ඒ ඒ අවස්ථාවවලදී ඇයි එහෙම වෙන්නේ? අන්න ප්‍රශ්නේ. ඇයි එහෙම වෙන්නේ? කිසියම් අවස්ථාවක අපේ සිත මේ මිනිස් සිත කියන එක ලහු පරිවර්තනීයයි. ඉතා ඉක්මනින් වෙනස් වන සුළුයි. ඉතින් එවැනි අවස්ථාවක මේ 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 අපේ යම් විදිහකට කොයිතරම් ආදරෙන් බැඳී හිටියත් යම් මොහොතක් ඇති වෙන්න පුළුවන් මේ ජීවිත නෞකාව සාල ගල්පරයක හැපිලා සුණු විසුණු වෙන්න පුළුවන්. ඉතින් මෙවැනි අවස්ථාවක අපි කොහොමද ජීවිතය තේරුම් ගන්නේ? ජීවිතේට මුහුණ දෙන්නේ සුණු විසුණු වෙලා අලුදූවිලි වෙලා යන ජීවිතයක් නැවත ගොඩගන්නේ. මේ වගේ අපි අපිට ජීවිතය පිළිබඳ අලුතින් හිතන්න පොළඹවන සුළු ගුණයක් මේ නිර්මාණය තුළ තියෙනවා. අර කවියේ අගටත් මම කැමති මාචාර්යතුමා. එතන වජිර දැන් මේ කවියට මම ඇත්තටම තෝරාගත්ත ගීතය ගැන මට පොඩ්ඩක් කියන්න ඉඩ දෙන්න. දැන් මේක ඇත්තටම ඒත් ඔය කියන තුන්කොන් ආලයක් පිළිබඳව මේ සිරිබු අයියා කියන චිත්‍රපටයේ ඉමානෝනා විසෝ සහ සිරිබුහා මේ දෙදෙන අතර ඉමානෝනාට හිටිය ගීතා කුමාරසිංහ සිරිබුහා වෙනුවට ජෝ අබේවික්‍රම සහ විසෝට හිටිය වසන්ති චතුරානි මේ තුන් ඈඳුතු ආලයක් ඔබ චිත්‍රපටි නර්මල ඇති මතක ඇති. දැන් මේකෙදි අර විසෝ සිරිබු විසෝ සහ සිරිබුහා මේ අතර තමයි විවාහය සිද්ධ වෙන්න යන්නේ. සිරිබු කරත්තරස්සාවේදන ගල්කරුවෙක්. ඉතින් ඔහුට තවත් ප්‍රේමයක් තියෙනවා. ඒ තමයි ඉමානෝනාගේ ප්‍රේමය. හැබැයි ඉමානෝනාට කවදාවත් සිරිබුවාහමිත් එක්කලා ජීවත් වෙන්න ඉඩ ලැබෙන්නේ නැහැ. ඉමානෝනාත් විවාහක ස්ත්‍රියක්. මේක අනියම් ආලයක්. හැබැයි දැන් මේ ගීතය අපි අහනකොට මොනතරම් මේ මිනිස් ජීවිතය අපි මේ සංසාරගත බැඳීම් එක්ක අපි එකිනෙකාට වෛර නොකොට ජීවත් වීමට අපි අප තුළ තියෙන ඒ ඒ ඒ චේතනාව අපි තුළ තියෙන දැන් මේ මේ ඉමානෝන ප්‍රාර්ථනා ඉමානෝන ඉතාම නුගත් ගැමි ගැහණියක්. ඇය ප්‍රාර්ථනා කරනවා පින් නැති ළඟක් කරකාරිට ලැබී යන්න. රුව ඇති ගුණ ඇති දූ දරුවන් ලැබී යන්න. මේ ජාතියේ මංකල පව් ගෙවී යන්න. මතු ජාතියේ හිමිසඳ ලෙස ලැබිය. මතු ජාතියේ හිමිසඳ ලෙස ලැබිය. මේ ජාතියේ මංකල පව් ගෙවී යන්න. මතු ජාතියේ හිමිසඳ ලෙස ලැබිය යන්න කියලා ප්‍රාර්ථනා කරන්නේ. වැල්ලේ පිපෙන බිම්මල වාසනාවන්, ගොල්ලේ පිපෙන පන්මල වාසනාවන්, දෙපෝදාට පුන් සඳ වාසනාවන්, මතු ජාතියේ ඔබ මට වාසනාවන් කියලා. ඉතින් අපිට ඇත්තටම දැන් මේ මානව සම්බන්ධතාවලදී මෙහෙම හිතන්න පුළුවන්ද? එහෙම හිතන්න පුළුවන් නම් ලෝකය කොයිතරම් සුන්දර තැනක් වෙයිද? ඉතින් මම හිතන්නේ ඇත්තටම මේ ඒ ගීතයත් ඒ වගේම හැඟුම්බර ගීතයක් සිරිබු අයියා චිත්‍රපටයේ නන්දා මාලනිසා අමරදේව ගායනා කර. සියලු කතා සංක්ෂිප්ත කොට මට හිතනවා මෙහෙම කියන්න. ගැහණු ආදරය හරිම අමාරුයි තේරුම් ගන්න. තේරුම් ආදරයත් ඒ වගේම තමයි. තේරුම් ගත්තම හරිම ලේසි ජීවත් වෙන්න. ගැහණු ආදරේ හරිම අමාරුයි තේරුම් ගන්න. තේරුම් ගත්තම හරිම ලේසි ජීවත් වෙන්න. එහෙම කියලා අපි යමු තුන්වෙනි කවිය තුන්වෙනි ගීතය. පාට වරන ඇති කුකුලනි මං තොපට රනින් වලලු තනවාලා
දෙමි පයට මේ අප දෙන්න එක් වුනේ රෑ දුන්යමට ඉර දුටු මුත් නාඩං කුකුලනේ හිට සඳට හොරින් සඳ මුදුනින් කිරවුන් හැරගියත් ඉරතනි නොවේවා සාවුන් හැර ගියත් සඳතනි නොවේවා බඹරුන් හැරගියත් මල තනි නොවේවා මා හැරගියද නැගනිය තනි නොවේවා කාරිට ලැබියන් ගුවේති ගුණේති දූදරුවන් ලැබියන් මේ ජාති මං ජාති හිමි සඳලිස ලැබියන් සවි ඇති කලට උක් දන්ඩේ පැනිසේමා සවි නැති කලට වැටකයා ලොකුසේමා විර නැතිදා කෙතකට බැඳි වැටසේමා අසරණදා මල්යායි කටු සේමා වාසනාවන්
අද කවිදහයට ගීදහයක් වැඩසටහනේ කවි තෝරන්නේ ජේෂ්ඨ මහාචාර්ය සමන්ත හේරත් ඇදුරතුමන්. එතුමන් තෝරා දෙන කවි මගේ තමයි අද අපි ගමන් යන්නේ. කවුරු හරි කාගෙන් හරි අහුවොත් උත්තම ගණයේ කාව්‍යයකට අවශ්‍ය ගුණාංග මොනවාද කියලා ඒ උත්තම ගණයේ කාව්‍යයකට අවශ්‍ය ගුණාංග සපුරාලු කාව්‍යයන් මොනවාද කියලා අපට නොබියව ඉදිරිපත් කරන්න පුළුවන් මහා කාව්‍ය අරගෙනයි ඔබතුමා ඊළඟ කවියට මේරයක් වෙනස් කෞසලුමින කෞසලුමින දැන් කෞසලුමින තමයි වජිරපි ඔබ කිව්වා වගේ පොදු පිළිගැනීම සිංහල කාව්‍ය සාහිත්‍යයේ අග්‍රගණ්‍ය මහා කාව්‍ය හැටියට මම මේක ඇත්තටම අපි අර තෝරාගෙන ආපු පිළිවිලේ හැටියට වෙනසක් මේ කවිවල තියෙනවා මේක සම්භාව්‍ය සාහිත්‍යයෙන් උපුටාගත්ත පද්‍ය කීපයක් තමයි මම දැන් ඉදිරිපත් කරන්න යන්නේ දැන් මේක ඉදිරිපත් කරන්න හේතුව තමයි දැන් මේ කාව්‍යකරණයේ යෙදෙන අයට ඇත්තටම මේ පැරණි දැන් මේ කෘතිය රජ කෙනෙක් ලියන කලිකල්සෑනි පෙරකුම්බා දඹදෙණි යුගයේ එතකොට මේ මේ කවියා කොහොමද මේ ස්ත්‍රියගේ රූප සෞන්දර්ය වර්ණනා කරන්නේ මේ කොච්චර සියුම් ලෙස කවියෙකුට මේ ස්ත්‍රිය දකින්න පුළුවන්ද කියන එක ඇයගේ රූප සෞන්දර්ය කොයිතරම් චමත්කාරජනක ලෙස ආකර්ෂණීය ලෙස සියුම් ලෙස ඉදිරිපත් කරන්න පුළුවන්ද කියන එක සමහර වෙලාවට හිතෙනවා ඇත්තටම මේ තරම් මනරම් කාව්‍යෝක්ති නිර්මාණය කරන්න පුළුවන්ද කියන අන්නේ ඒ ඇත්තටම ඒ ආශාව නිසා කෞසලුමිනට මගේ තියෙන පෞද්ගලික ප්‍රේමය නිසා තමයි මම මේ නිර්මාණ කිහිපේ තෝරගත්තේ දැන් මේක පබවත් දැන් කෞසලුමින අපි දන්නවා කුස ජාතකය වස්තු විශ්ය කරගත්ත මගේ මූලාශ්‍රය කුස ජාතකය කෞසලුමිනේ කතා ප්‍රවෘත්තිය තියෙන කුස පබවත් කතා ප්‍රවෘත්තිය පබාවතිය සහ කුස රජතුමා තමයි ප්‍රධාන චරිත. දැන් මේ පබාවතියගේ රූපය කොහොමද මේ කවියා දකින්නේ? දැන් පබාවතිය ඇවිදිනකොට මේ මේ වගේ අභිරූප සම්පන්න ස්ත්‍රියක් ඇවිදිනකොට කොහොමද මේ කවියා ඒක දකින්නේ? පියවරු බරුසුලා නොසහෙව් මෙවුලනි දුවන් ඒ දෙබරින් යුවල දඟ නුරු රැවුනි ගුගුරනවන් දැන් මොකද මේකේ තේරෙද දැන් ප්‍රභාවති ඇවිදිනකොට පයෝදරයන්ගේ බර දැන් මේකලදාමේ පළඳිනවා පයේ පාසලඹ පළඳිනවා මේ මේ වගේ අභිරූප සම්පන්න ස්ත්‍රියක් හිතන්නේ උපකල්පනය කරගන්න මේ ඇවිදිනවයි කියලා ඒතර කවියා දකිනවා පයෝදරයන්ගේ බර දරාගන්න උසුලගන්න බැරුව උකුල හඬා වැටෙනවා මේ මේකලා නාදේ ව්‍යාජයෙන් දැන් මොකද ඇවිදිනකොට මේ මිනි මෙවුල හඬ දෙනවා ඒතර මිනි මෙවුල හඬ දෙන්නේ මේ පයෝදරයන්ගේ බර දරා ගන්න බැරුව කියලා තමයි කවිය හිතන්නේ ඊළඟට ඒ පයෝදරයන්ගේ සහ උකුලේ බර දරා ගන්න බැරුව කෙණ්ඩා දෙක ජංගා යුග්මය පාසලඹේ නාදේ ව්‍යාජයෙන් හඬන්නක් වෙන්නේ දැන් මේ කවිය දකින්නේ කවියගේ පරිකල්පනය බලන්න මේ පබාවතිය ඇවිදිනකොට මේකලාදාමියත් හඬ නගනවා පාසලමත් හඬ නගනවා එතකොට පයෝදරයන්ගේ බර දරා ගන්න බැරුව උකුල මේකලානාදී ව්‍යාජයෙන් හඬනවා මේ දෙකෙම කුලෙයි සහ පයෝදරයන්ගේ බර දරා ගන්න බැරුව පාසලම හඬනවා ඉතින් මේක ලස්සන පරිකල්පනයක් නේ ඉතින් අන්න ඒ වගේ දැන් මේ ස්ත්‍රියගේ
ස්ත්‍රී ශරීරයක තියෙන තාම ආකර්ෂණීය දේහාංග දෙකක් මේ කවිය දකින්න හැටි. එතකොට මේ වගේම පබාවතිය පිළිබඳව තවත් මේක ඇත්තරම හතරවෙනි සර්ගයේ පස්වෙනි සර්ගයේත් කවි කීපයක් තියෙනවා මේ පබාවතියගේ රූප సౌందර්ය වර්ණනා කරන. ඇය මන දඟ දඟ යුවන් දුවන් විමනත් වදන වියවකට දුලු කල් යුවල වැටු පුවලහල. දැන් මේකෙන් කියන්නේ මොකක්ද? මේ සරල මේ ඇත්තරම මම ඉදිරිපත් කරන්නේ මේ කාව්‍ය කරන්නේ එදෙන අයටත් ඇත්තරම මේවා කියවලා යම් ආවේශයක් ලබන්න පුළුවන්. දැන් මේකේ අර්ථය තමයි ඇගේ සිත් ඇදගන්නා වූ ජංගා යුග්මයේ මේ උකුල නැමැති මැදුරට ඇතුළුවන්නා වූ අනංගයා හට දල්වන ලද පහන් දෙකක ප්‍රෞඩිය ප්‍රෞඩත්වය දුරු කළේ. එතකොට මේ ස්ත්‍රියගේ ජංගායුග්මය කවියා දකින්නේ කොහොමද? මේ උකුල නැමැති මැදුරට අනංගය ඇතුළු වෙන්නේ. ඈ ඒ ඒ අනංගයාට දල්වන ලද පහන් දෙකක් වගේ ඒවායේ ප්‍රෞඩත්වය දුරු කරනවා. ඊළඟට කියනවා දිය දියලද මලඟ පළඟ දිය ටැඹ ඉඳ වූ දුවනත්රන් ගිරිතෙල් පැහැසර වටරකේ ය ලෝකේ ජයගත්තා වූ අනංගය නැමැති යුද්ධ භටයා අනංගය යුද්ධ භටයෙකුට ආරෝපණය කරනවා උපමා කරනවා. උකුළු තලේ නැමැති රන් රත්රන් තලාවෙහි පිහිටුණු ලද ජයස්තම්භයක් පැණි වූ ප්‍රභාමණ්ඩලය ප්‍රභා සම්පන්න වූ ඌරු යුග්මය කවරෙක් වර්ණනා කෙරෙත්. දැන් මේ පබාවතියගේ දේහාංග කවිය දකින්න හැටි. ඊළඟට තවත් කවියකින් කියනවා මම මේ කාල වේලාව සලකලා මම මේ කියන්නේ. දැන් පබාවතියගේ උකුල සහ පයෝදරයන් වර්ණනා කරන කවිය මේ දෙක මෙතන මහත්. තාම සුවිපුල් උකුළු තලයක් තමයි පබාවතියට තියෙන්නේ. එතකොට දැන් මහා බ්‍රහ්මයා තමයි මේ මැවීම් කරන්නේ. හරිද? එතකොට දුවන් පියයුරු දුටු මහා පතරාම මුත් මහ බඹ සියුම් කැමි නොපොහොයි ඒකට පොහොසත් නැහැ ඒක. දිය බඳ සඳ විහිදී මැද. මොකන්ද මේකේ සරල තේරුම? දැන් උකුළු ප්‍රදේශයේ සහ පයෝදරයන් දුටු අයට හිතෙනවා මහා බ්‍රහ්මයාට මේ වගේ ලොකු ලොකු වැඩ තමයි කරන්න පුළුවන්. පොඩි දෙයක් කරන්න බෑ කියලා. මොකද ඒවා ඒ තරම්ම සුවිපුල් තා විශාලයි. මොකද පයෝදරයන් සහ උකුළු මේ වගේ මේ ලොකු කර්මාන්ත තමයි මහා බ්‍රහ්මයාට කරන්න පුළුවන් කියන සැකය ඇති වෙනවා. ඒක දුරු වෙනවා අර සිහින් ඉඟටිය දැක්කහම. උකුළු ප්‍රදේශයේ පයෝදරයන් දුටු අයගේ සිත් තුල මහා බ්‍රහ්මයා විශාල කර්මාන්තයක් කිරීමේ මිස සියුම් කර්මාන්තයක් කරන්න කිරීමේ අපොහසත්ය කියන හැඟීම ඇගේ සිහින් ඉඟටිය නිසා දුරු වෙනවා. මේ කවිය දකින විදිහ. ඉතින් මම හිතන ඇත්තම දැන් මේ ස්ත්‍රී රූප වර්ණනය කියන එක අපේ සාහිත්‍යයේ ඉතාම සුලභව දකින්න තියෙන දෙයක්. දැන් කාව්‍යශේකරී ගත්තත් සරලින් සංදේශයේ ගත්තත් පැරණි සාහිත්‍යයේ නොඑක් අවස්ථාවල අපිට මේ උදාහරණ අප්‍රමාණ. දැන් කාව්‍යශේකරී අර තරුණ බැමිණිය සහ මහලු බමුණා අතර ඇතිවෙන සංවාදයේදී දැන් බැමිණිය මේ කියනවා මෙච්චර මට වහල් වැඩ කරන්න බෑ ගිහිල්ලා 16 කරම්වරෙන් කියලා බමුණට තර්ජනය කරලා පිටත් කරන්න හදනවා. බමුණ අර අඹුසොඬ බමුණ සිහි කරන්නේ ඇගේ ශරීරය. දිගු නෙතවත් සොඳුරු රත ලවණ බඳු වදයුරු හැසුණු පින් පියයුරු පුළු ලුකුල හැර කෙසේ වෙමිදුරු. මේ පුළු ලුකුල අත්තල්ල කොහොමද මම යන්නේ? ඈ මේ කාන්තාවකගේ පුළු ලුකුල කියන එක. මේක තමයි කාන්තාවකගේ දේහ සෞන්දර්යය තාම මනරම් ප්‍රදේශේ. එතකොට දැන් බලන්න අපේ දැන් සැලලින් සංදේශය ගත්තත් නිසි පුළු ලුකුල රියසකයුරු තිසරතන. සිසිවන වුණ ඉඟසුඟ ගත හැකි මිටින නිසි පුළු ලුකුල රියසකයුරු තිසරතන. දැන් කාව්‍යශේකරී තව තැනක බෝසත් මව්බැමිණි වර්ණනා කරන තැන සුලකල මිනිමෙවුල් රතසක ලෙසින් සුයිපුල් පුළුලුකුල මනකල් යෝන් මිනිගඟ වැලි තලාතුල් දැන් වගේ නොඑක් කවස්තර අපි බලන්න. දැන් මානවසිංහ රචනා කරපු සරස්වති අභිනන්දන ගීතේ සරස්වතිය ගැන කියන්නේ කම්පිත කංචන මාලා
පූජිත කිංකිනි නූපරජාලා පාද සරෝජේ කටි තටාකි කටි ප්‍රදේශේ තටාකේ කටි තටාකේ ඉතින් මේ මේ තමයි අපේ කවීන් මේ ස්ත්‍රියගේ දේහය සෞන්දර්යාත්මකව දැකපු විදිහ මම හිතන්නේ අත්‍තර මේක ඉතාම වැදගත් දෙයක් අපි කොහොමද මේවා සංගමයේ යුතුව කාව්‍යෝක්ති උචිත කාව්‍යෝක්ති භාවිතයෙන් යුතුව කියන්නේ දැන් අපි මේකට සම්බන්ධ කරලා තියෙන ගීතේ අරගෙන බලුවොත් කේඩිගේ ධර්මවර්ධන ලියපු වික්‍රත්නායක සංගීත අධ්‍යක්ෂණය කරපු අමරදීවන් ගායනා කරපු ගීතය මේකේ අර මැද හරිය අර අන්තරා කොටස් වල බලන්න උකුල ලැමහස මලවි කරලිය මුවා කලයේ දුහුල් සලු මේ මේ ඇගේ මේ ශරීර උකුල ලැමහස මේවා මලවි කරලිය අනංගයාගේ රංග මණ්ඩපයක් වගේ මේ කවියා දකින විදිය ගීත රචකයා දකින විදිය ඒ නිසා මම හිතන්නේ අතර මේ අර කොයි කුපමණ සංයමයෙන් සහ සංගීත සොරයකින් මේවා ඉදිරිපත් කරන්න පුළුවන්ද කියන ඒ ආදර්ශය මම හිතන්නේ අලුත් කවීන්ට විශේෂයෙන් මේ සම්භාව්‍ය සාහිත්‍ය පරිශීලනයෙන් ලබා ගන්න පුළුවන් කියන අදහස තමයි මට දෙන්න ඕන කියලා තිබුණා. කෞසලමෙන් ලත් ආභාෂය ගීමගක් කරගත් හැටි කියනා වගේම මට හිතුණා මේ මහාචාර්යතුමන් මතු කරපු මේ මේ රජ කෙනෙක් ලියපු කාව්‍යයක් කියලා කියනකොට දැන් වාර දෙකක් පිළිබඳව රජකම් කරන්න සිහින දකින රාජ්‍යයක් නේ අපිට තියෙන්නේ. හැබැයි සමනි පෙර කුඹා මහරජුරුව අවුරුදු 35ක් රාජ්‍ය කළා තියෙනවා. එතකොට ලේසිම විදිය තමයි රාජ්‍ය කාලය දික් කරගන්න නම් හොඳ සාහිත්‍යවේදියෙක් වෙන්න. එතකොට බය නැතුව රාජ්‍ය කරගෙන යන්නට පුළුවන්. ඒ පණිවිඩයත් අරගෙන අපි යනවා හතරවෙනි කවියේ හතරවෙනි ගීතය. සිඳකම් පනය කරවයි
लपलु तुरुवेल के कुलु मल पेति माहंड वाई बिंदुनु तुसितय सुरन नेलवु सुयाम कुमरियक आ सलम सेलुना वसासिति नेतुपियन अरुना कुमर बमसर असपुए मा समवेदी हुन देहन बिंदुना कुमरियक आ सलम सेलुना इरटु तेल कड़दासी एवगेम सौकोल अरगेन हेमिंग हेमिंग सेल्लं करपु विविध सेल्लं अपेट तिबुना पुंची काले दनटत एवा अडुवेडी वशेन तन तन नतु आम नोवे कोमुनत नूल अरगेन सरुंगल हदला सरुंगले हुलंगट एदिरिव इहलट ओसवपु अपि समहर विलावट नोदनीम सरुंगले कडागिन ऐत गियन पस्से आये कल्लगन्न पिटि पस्सेन दिव्वा मे सरुंगलेत् एक्क बंदिच्च अतीत कथावल अपिट ओन तरम तियेनवा ए वगेम एहा असुरन लबा गन्न जीवित अद्देकमुत् ओन तरम तियेनवा सरुंगले एक एक्केनाट पेन्ने एक एक विदियट मे कवियेक् सरुंगलयक् एक्क बंदल दुन्नु कथावक् අපි අහනවා දැන් පස්සේ කවියකට මේක වජිර මේ මේක ටිකක් දිග මාත්‍රකාවක් තියෙන්නේ ජේෂ්ඨ කතිකාචාර්යවරයාගේ රියෙහිදී ශිෂ්‍යාවදට සරුංගල ඒක පොඩි වෙන කතාවක් ඒක බැරිලත් ටික කතිකාචාර්යවරයා වෙනුවට මහාචාර්යවරයා දැම්ම නම් එහෙම තවත් ප්‍රශ්නයක් මම ඒ හින්දා නෙවෙයි මම මේක තෝරගත්තේ අත්‍තරම මේකේ තියෙනවා වෙන මේ අපිට සාකච්ඡා කරන්න පුළුවන් වෙන මේ මේ ආදරය පිළිබඳව වෙන දැක්මක් අපිට මේ කවිය ඔස්සේ අපිට ලබා ගන්න පුළුවන් කියලා මට හිතුණු නිසා දැන් මෙතනදී මේ මේ මේකත් ඇත්තටම මම දන්නේ මේක අහම්බෙන් වෙච්ච දෙයක්ද වජිර මේ මට තේරෙන මේ හැම එකකම ප්‍රකාශිකාවක් තමයි වැඩිපුර මම තෝරපු කවිවල තිබුණේ मेके लक्षाण मधुरांग विक्रमरत्न तमाय मे कविया ओहो लियन्ने कांतावकगे सितंगी शिष्यावकगे सितंगी शिष्याव तमाय कियन्ने मे तमंगे गुरुवरे आमंत्रणे करला तमाय मेक कियन्ने ए कियन्ने विश्वविद्यालय कथिकाचार्य विश्वविद्यालय मेके मे शिष्याव कियनवा सर මං ආවේ ගස්කොලන් පවා නිස්සද්ද පෙදෙසකින් හුළඟවත් නැති පැත්තකින් හුළඟවත් නැති පැත්තකින් තමයි මේ ඇය එන්නේ. ඉතින් අපිට පැහැදිලි මෙයා ගමෙන් ආපු ශිෂ්‍යාවක්. ඔව් සර් දරා ගන්න අමාරුයි. මේ හීතල. වීදුරු ඇරගමුද? දැන් මේ කාර් එක යන ගමන් තමයි කියන්නේ. සර් අර පේනව නේද සරුංගලයක් කිරිබත්ගොඩ උඩහසේ හැබැයි මේක කැලණිය විශ්වවිද්‍යාලය කැලණිය විශ්වවිද්‍යාලයේ වගේ වගේ තමයි පේන්නේ කොහොම නමුත් ඉතින් අපි මේ පොදුවේ එහෙම විශ්වවිද්‍යාල වලට සීමා කරන්න බෑ නමුත් ඉතින් කිරිබත්ගොඩ තියෙන්නේ මේ පැත්තේනේ ඒතර කිරිබත්ගොඩ උඩහසේ කිරිබත් කැටයක් වගේ මෙහි පැමිණි දින අම්මා හදා අම්මා කැව් කිරිබත් කැටයක් වගේ एवनाट सर मुलु जीवितेटम सरुंगरयक सरुंगलयक एरला नैमा रैली लिही बीम वैटुनाट सावकुल इरी हैलुनाट सरुंगलयक एरला नैमा कूरिया गहुवाट एक सरुंगलेकट एक वारयाई एत्ते
එක සරුංගල් වාරයක්වත් ඇයි තාම නැත්තේ? සර් ගැස් දෙක පුරා සරුංගල් පෙනුනේ. මගේ කඳුළු පොඩි වැඩි පාකලද නොපෙනේ. ඉතින් සර් මට කියන්න. ගොඩක් සරුංගල් ඇරලා ඇති නේද? පේනවා ඇස් දෙකෙන්නේ. නූල දෙනකොට දැනෙන්නේ කොහොමද? අත් දෙකට ඇඟිලිවලට. දැන් මේ ශිෂ්‍යාවක් තමයි මේ කියන්නේ. එතකොට ඇට් මෙතන ඇත්තටම වජිර මේ සරුංගලය කියන්නේ එක්තරා සංකේතයක්. සංකේතය ඒදුම. ඔව්. ඒතර මේ සරුංගලය කියන ඒ සංකේතය යොදාගෙන කවියා මේ ශිෂ්‍යාවගේ සිතයි ප්‍රකාශයට පත් කරන්නේ. දැන් ඇය හුලඟවත් නැති පැත්තකින් ආපු ශිෂ්‍යාව. හැබැයි මේ ගුරුවරයා ඊට වඩා වෙනස් අධ්‍යක්ෂ සම්භාරයක හිමිකරුවෙක් සහ විශාල ලෝකයකට විවෘත වෙච්ච එවැනි මානව සම්බන්ධතා ඇති කෙනෙක්. එතකොට ඇය උපකල්පනය කරනවා සර් ගොඩක් සරුංගල් ඇරලා ඇති නේද කියලා. දැන් මේ කියන්නේ අන්‍යාලාපයකින් ඇය ඇගේ භව ලෝකය අපිට ඉදිරිපත් කරනවා. ඇය කොහොමද මේ ගුරුවරයාගේ විශාල ලෝකය තුළ ඇයට අත් වෙලා තියෙන තැන කුමක්ද? ඒතර ඒ අධ්‍යක්ෂීම් ආදරය පිළිබඳව ජීවිතය පිළිබඳව එපමණ අධ්‍යක්ෂීම් නැති ශිෂ්‍යාවක් යුවතියක් ගුරුවරයාගෙන් ප්‍රශ්න කරනවා. එතකොට එතනින් අපිට යම් හැඟීමක් සහ ඇයගේ ඇතුළාන්තය පිළිබඳ අපිට යම් අදහසක් ලබා ගන්න පුළුවන්. එක සරුංගලයකට එක වාරයක් යැත්ති. එක සරුංගල් වාරයකවත් ඇයි තාම නැත්ති? සර් ගැස් දෙක පුරා සරුංගල් පෙනුනි. මගේ කඳුළු පොඩි වැඩි පාකල දොර පෙනී. ඉතින් සර් මට කියන්න. දැන් මේ ගුරුවරයාට කියන්න. දැන් මේ වගේ ඇත්තරම වජිර මේ වගේ නිර්මාණවල ඉන් අපිට ලබා ගන්න තියෙන දේ තමයි මට හිතෙන්නේ. දැන් අපිට කොච්චර මේ සියුම්බ මේ ප්‍රේමය පිළිබඳ සිතැඟි. දැන් අර ඔබ කලින් මතු කරපු කාරණේටම આવොත් දැන් මේ අසම්මත නැතන් අපි සාමාන්‍ය සමාජයේ නොදකින ඔබට මතකද අර අශෝක හඳගමගේ මේ මට මතක් වුණ මේ කියනකොට මේ ඇගේ ඇසාග චිත්‍රපටේ. ඒකෙත් මේ වගේ ශිෂ්‍යාවක් ඉන්නවා. හරි. වියපත් විශ්වවිද්‍යාල ආචාර්යෙක්. දැන් ඇය මේක එක අවස්ථාවක මේ ඇය කොච්චර කෙලිලොල් යුවතියක්ද කියලා නෝ මේ පිටිපස්ස ඉඳලා සරහට කාර් එක ඇතුලෙම පයින්නවා. ඒ වගේ එවැනි අද්දකීම් ඕන තරම් මේ ඒ ඉතා සුලභ දේවල්. එතකොට දැන් මේ විදිහේ අද්දකීම් විවෘත ලෝකෙ හැමෝේ නිරාවරණය වෙන්නේ නැහැ. හැබැයි අපි සමාජයේ සම්මුතිගත සිතුවිලි වලින් බැලුවොත් මේවා ඒතරම්ම හොඳ දේවල් හැටියට පේන්නේ නැහැ. ඉතින් ඒ නිසා දැන් අපි දැන් මේ ගුරු ශිෂ්‍ය ප්‍රේමය පිළිබඳව නොඑක් අවස්ථාවල අපේ සාහිත්‍යයේ නූතන කාව්‍ය සාහිත්‍යය තුළම නොඑක් පරයාලෝක වලින් මේක විවරණය වෙලා තියෙනවා. දැන් මීට අවුරුදු 50කට කලින් මුනිකරුවන් පතිරණ මේ පුතමන් අරගෙන ආවෙත් ඒකයි. මේ කොච්චර පරණද බලන්න පොත සහ තවත් කීප. අපි දෙන්නා සහ තවත් කීප දෙනේ මේ 1271. දැන් මේකේ තියෙනවා ගුරුසිත නුරිදවා කවිය. මම දැන් ඔබ උසස් පෙළට ඒ කවිය හැදෑරුවද කියලා මම හැදෑරුවා. ගුරුසිත නුරිදවා. ඒකෙත් තියෙන්නේ ගුරුරේකු සහ ශිෂ්‍යාවක් අතර ඇතිවෙච්ච මේ අසාමාන්‍ය සම්බන්ධතාවක් පිළිබඳව. දැන් ඒකේ කියනවා දිග මේ කවියක් ඇත්තටම ඒකේ මම මේ එක කවියක් විතරක් ඒකේ දීර්ඝ පිටු තුනක් පුරා විහිදෙන කවියක් අවසානයේදී කියනවා ඔබ සිත් නොරිදවා ලදින් සිත් නොවරදවා අසන්මය සොඳවා ඔබේ සිසුවේ සිත නොරිදවා ගිනිගත් හද නැවත නිවාසූපත් කළ යුතු සිතුවද හැම මොහොත එබඳු සිත් ඔබ උගන්වා නැත මේ ගුරුවරයෙකුට ශිෂ්‍යාවක් කියන්නේ දැන් තව එක එවැනිම අත්දැකීමක් තියෙන කවියක් මේ සුචිත්‍රා මේ ඔබමයි කියලා මේ අලුත් නව පරපුරේ දක්ෂ කවියෙක් වසන්ත ප්‍රදීප පෙට්ටි ආරච්චි ඔහු ලියනවා ඒත් ගුරුවරයෙක් ශිෂ්‍යාවක් ආමන්ත්‍රණය කරලා
කියන කවිය මම හිතන්නේ කාල වේලාව තියෙනවද දැන් මේක ඇත්තරම මේ මේකේ තේරුම් ගන්න බැරි ඒ කියන්නේ ශිෂ්‍යාව ශිෂ්‍යාවගේ ආලය තේරුම් ගන්න බැරි වෙච්ච ගුරුවරයෙක් තමයි මේ ඔහුගේ සිතඟි තමයි සුචිත්‍රාමේ ඔබමයි කියලා මේ කවිය වසන්ත ප්‍රදීප් පෙට්ටිය ආරච්චි ලියන්නේ සොලොස් අවසානෙට කියනවා සොලොස් වසකින් යලි පැමිණ ඔබ පියා පතක ඇති සැහැල්ලුව ගැන කියා දෙන්නට වෙරදරන්නේ මෙතෙක් කල්මා ඉගෙනගෙන නැති. ඒ කියන්නේ ගුරුවරයාට මේ ඇයිගේ ආලය ඇයිගේ ආදරය තේරුම් ගන්න බැරි වුණා. මෙවැනි අද්දකීම් විශ්වවිද්‍යාලවලත් පාසල්වලත් අපි ප්‍රසිද්ධිය කතා නොකලට එවැනි පෙම් බැඳුම් මානව සම්බන්ධතා තියෙනවා. ඒ ගීතයකට යන්න ඉස්සෙල්ලා තව මේ කවියේ ඉන්න හිතෙනවා. හැබැයි ඒ වුණාට අපි දැන් ඔබතුමා කිව්ව විදිහට කාලය කොතරම් गुडक सरुंगल नेरलतीने नूल दिन पलान कोई तरह लसन कवि यदुम मे कवि अतुले हंगला तीनो दिखेल अभी अनुवा ये कवियन मे गीते Thank you.
ප්‍රේමය කියලා කියන গুপ্ত මනෝභාවය ඒ গুপ্ত ගති ඇති මනෝභාවය කොහොම විස්තර කළා ඉවර කරන්න හැදුවත් කොහෙන්ද තැනකින් ආයේ ආයේ ඒක පටන් ගන්නවා දකින දකින හැම මොහොතකම අලුත් වෙනවා ඒ තමයි ප්‍රේමය ඉතින් ඒ නිසා මේ හැඟුම් කොහොම කියා හමාර කරනවාද කියලා කවියවත් දන්නේ නැති නිසා ආයෙත් ආයෙත් දවසක් ඒ විගල ආයෙ පටන් ගන්නවා අපි එනවා ඊළඟ කවියට ඇත්තටම මේ දැන් ඔබ කියපු මේ ආයෙත් කියන යෙදුම ඒ අදහස ඇත්තටම කියනනම් මේ ප්‍රේමය පිළිබඳ මනෝභාවයේදී ඉතාම වැදගත් කියලා මට හිතෙනවා ඒ කියන්නේ ඒක තමයි මිනිස්සුගේ ජීවිතයේ අර ප්‍රේමය පිළිබඳ ප්‍රාර්ථනය කියන දේ ඒක ආයේ දවසක් ඒවි ආයේ දැන් මේක අපේ ජීවිත කාලයේ සෑම අතීත සංසිද්ධියක් සමගම මිනිසුන්ගේ ජීවිතවල බැඳිලා තියෙන දෙයක් මම හිතන්නේ අපි කොච්චර දුක්බර වුණත් සමහර වෙලාවට මේ අතීතය කියන දේ එක්ක අපි යම් සහසම්බන්ධයක් තියෙනවා මොකද ඒ බිඳුනු සුන්බුන් පවා යම් ආකාරයකට ඒ මතක ආවර්ජනත් එක්කලා අපිට මේ අපේ ජීවිතය ආමන්ත්‍රණය කරනවා හඬවනවා කම්පා කරනවා ඒක අපිට නෑ කියලා කියන්න බෑ ඒ අතීත අත්දැකීම් එක්ක තමයි අපි මේ ජීවන යාත්‍රාව පදවගෙන යන්නේ එතකොට දැන් මේ ආයෙත් දැන් ආයෙමත් එනවා ආයෙමත් ඒවි කියන මේ මේ අදහස මේ කවිය විතරක් නෙවෙයි අපි සමස්ත වශයෙන් ගත්තාම ආයේ දවසක් මේක හරි සුන්දර පරිකල්පනයක් ඒ කියන්නේ ආයේ කවදද මෙහෙම වෙන්නේ කියන එක. ඉතින් ඒක ජීවිතය අර ගිලිහිලා ගිය බොහෝ දේවල් එක්කලා දැන් අද අපි දැන් ඔබ සමග මෙහෙම කතා කරන අපි අද වර්තමානයේ සමහරවිට තව ඒ වර්තමානයේ අතීතයට එකතු වුනහම මේ 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 සිතුවිල්ල අපිට එන්න පුළුවන්. ඉතින් ආයේ දවසක් ගැන තමයි මේ අනෝම ලියන්නේ. හැබැයි අනෝමගේ කවි මග ඔබ දන්නවා. ඒක අනෝමයි කවි මගෙත් මං හිතන්නේ වෙනස් විදිහක ලක්ෂයක්. මේක මෑතකදී ලියපු කවියක් ඇය. ආයෙත් ඒවි දවසක්. ආයෙත් ඒවි දවසක් මුව පුරා සිනාසි කම්මුලක් කිති කවන දවසක්. පාකර හාදුවක් ඇස්වලින් හිනාවෙමු අපි එතෙක් ආයෙත් ඒවි දවසක් දෑත් පටලා ඔහි බොහෝ දුර ඇවිදිනා දවසක් ආගිය මාවතක මල් සුවඳ සිහි කරමු අපි එතෙක් ආයෙත් ඒවි දවසක් අයිස් සරුවත් වීදුරුව එකම තැනකින් උරන දවසක් ඇඟිලි කුඩ සීතල සුසුමකින් උණුසුම් කරමු අපි එතෙක් ආයෙත් ඒවි දවසක් හිසට බරදී මදක් උරපතේ සුව විඳින දවසක් මතකයක සුවඳ පමණක් හද කොනක සංගවා ගනිමු අපි එතෙක් ආයෙත් ඒවි දවසක් පමා වූ දුම්රියක ඔබ එනතුරු ඉවසනා දවසක් ගෙල අගම රැඳුන තොල් පටක කැලල් පිරිමදිමු අපි එතෙක් දැන් මේ ප්‍රේමය පිළිබඳ අත්දැකීමක් තමයි. ඒතර මේ ප්‍රේමය මේ අදහස නැත්තම් මේ හැඟීම ප්‍රකාශයට පත් කරන මේ යුවතියගේ බලාපොරොත්තු අපේක්ෂා දැන් මේක ඇත්තටම පහුගිය කාලේ ඔබ අප සියලු දෙනාම අත්ින්ද මේ කොවිඩ් වසංගතය නිසා පෙම්වතුන් පෙම්වතියන්ට හමුවීමේ ඉඩකඩ නැති වුණා. මුණ ගැසෙන්න ඉඩක් නැති වුණා. සමාජ දුරස්ථභාවයේ තියාගන්න සිද්ධ වුණා. නොඑක් ආකාරයේ දුරස්ථතා ඇති වුණා. දැන් මං හිතන්නේ මේ කවිය ලියුනේ ඒ කාලේ වෙන්නත් පුළුවන් මේ කියන කිවිදී අනෝම අතින්. හැබැයි මේක පොදු අත්දැකීමක් බවට පත් කරලා තියෙනවා. මේක අපිට කොයි කාලයක වුණත් මේ අත්දැකීම අපිට ප්‍රේමය පිළිබඳව නැවත දවසක් ඒවි නැවත එහෙම දිනයක් ඒවි කියන
ඒ බලාපොරොත්තුව තමයි මේ ඉතාම රමණීය ලෙස ඉදිරිපත් කරන්නේ. දැන් මේ ඇය ඉදිරිපත් කරන යම් යම් සංසිද්ධි කම්මුලක් කිතිකවන දවසක් මෝ පුරාසිනාසි කම්මුලක් කිතිකවන දවසක් පාකර හාදුව දැන් හාදු පාකරන්නේ අපිට හම්බෙන්න බැරි නිසා මේ 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 දුරස්ථතාව තියෙන නිසා එතෙක් අපි ඇස්වලින් හිනාවෙමු මේ දවස එනකල්. එතකොට දෑත් පටලන් හොයි බොහෝ දුර ඇවිදින දවසක් ඒ දැන් අපිට අහිමි වෙලා තියෙන්නේ. අපි අතීතයේ ආගිය මාවතක මල් සුවඳ සිහි කරමු. ආයේ දවසක් එයි මේ අයිස් සරුවත් වීදුරුව එකම තැනකින් උරන දවසක්. එතකල් අපි ඉමු. හිසට බරදී මදක් උරපතේ සුව විඳින දවසක්. මතකේ සුවඳ පමණක් හද කොනක සංගවාගෙන අපි එතෙක් ඉමු. පමාව දුම්රියක ඔබ එනතුරු ඉවසගෙන ඉන්නවා. එතකොටත් අර ගෙලා ගරැඳුණු තොල් වලින් තියපු කැලලක් පිරිමදගෙන අපි බලාගෙන ඉන්නවා. දැන් මේ ඇත්තටම ප්‍රේමයේ පිළිබඳව ඒ බලා ප්‍රේමයේ බලාපොරොත්තුව පිළිබඳව කිසියම් විදිහක වියෝග දාහයක් සමග අතීතයේ මතක සුවඳ මත රැඳී සිටමින් අපි එතෙක් බලා සිටමු කියන ඒ අදහස තමයි කිවිදිය අප හමු වෙතිය. අනුමා රාජකරුණ සම්මානනීය නිර්මාණකරණයක් මහරි මාසයේ කවියට ආයෙත් ඒ දවසක් කියලම ඒ කවියේ කතාව නවත්තන්න ගීතයට ඇරඹුමක් ලබා දෙන්න. වෙස්සට අපි උන්නා රතු කෙටවාකි මෙයි මල් පිපි පිපි අපට සිවන දුන්නා සිවන දුන්නා මෙයි මාසේ එක සෙන්දේ වරුවක සීතල වැහි පොද වැටෙන වෙලේ ආදරවියෝවත් සිතින් එබෙන සඳ වෙහි පොද සේනෙතු කඳුළු සැලේ වෙහි පොද පුද වැටුනත් ඉස්සරවා මෙයි මල් පිපුනත් රතට රතේ අප දෙදෙනෙක් නැත අතමා පමණයි මෙයි ගස් සෙව වැස්සට අපි උන්නා
රතු කැට වාගේ මේ මල් පිපි පිපි අපට සිවන දුන්නා අපට සිවන දුන්නා අපට සිවන අපට සිවන දුන්නා අද කවි 10ට ගී 10ක් වැඩසටහනේ කවි තෝරන්නේ ජේෂ්ඨ මහාචාර්ය සමන්ත හේරත් ඇදුරුතුමන් එතුමන් එක්ක කවි තෝරනකොට අර මම කලින් කියපු පූර්ව කතනය වඩාත් සාධනීයව ඔප්පු කරපු එතුමන්ගේම කෘතියක් මම අතට ගත්තා ගැහණු සිරුර සයුරක්සේ කවි පුතේ නමත් කවි නිමිත්තක් ඒ වගේ මේ කවි දිහා බැලුවාම මේ සීතලම සීතල මහරෑ ඝන අන්ධකාරයේහි අතීතය තුරුළු කොටගෙන නිදමි ඔබ වැළඳගෙන නිදමි අතීතය තුල නිදමි කියලා කවියක් තියෙනවා මම කියන්නේ එක 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 තැන් මේ අර සීරුවේ බලාගෙන යනකොට අහුවෙන තැන් මේ කතා නිමිත්තක් හදාගන්න ඕන නිසා රහසිගත ආලේ හුදකලා ඉකි බිඳුම කියලා කවියක්. එතන තියෙනවා ගඟ ගලාවි හිමිහිට. අප බලා සිටි විලසට අත තියාවි ඉවුරට අප කොහේ දෛව කර. සුන්දරද ඔබ කොපමණ ලිය වැලක්සේ දැවටුන. ඔබ සදාලු උනුසුම ඔබ නසාලු අරුමය. ඔබ සදාලු උනුසුම ඔබ නසාලු අරුමය. තව කවියක කොටසක් මෙලව කොහි කොතැන වෙද කළ ගුණ ඇසුරු සැනකට නිවන බව දුක එකද කඳුලක් නොදී ඇසකට දනිමි යා යුතු දවස ළඟ බව දුක කියාලය එමි හිරම අග නොවේයි නුඹ ඇවුල වූ ගිනි කඳ මා මියන නොදුරු මතුදා නුඹ මලගමටවත් නොපැමි නෙනු මැන අරම දියලා ආය අනිත් පැත්තටත් දියලා ඉතින් ඉතාම මේ ප්‍රේමේ විවිධ මනෝභාවය දැන් අද ලිවන ඔහොම ලියන්නේ ලියන්නේ නෑ එහෙම තමයි ඒ කියන්නේ කාලේ අලුත් වෙනවා ඒ කියන්නේ මේ ප්‍රේමය පිළිබඳව දවසින් දවස අලුත් වෙන මතක ඒ කියන්නේ මේ මොහොතේ තියෙන එක නෙවෙයි ඊළඟ මොහොත වෙනස් ඒකට ආවේගශීලීව ලිප්පු ඒ හැඟීම් ගොඩක් අර මම කිව්වේ අර වෙනත් කිසිම ආකාරයකින් කියා ගන්න බැරි දේවල් තමයි කවි ලියන්නේ. ඒකට සමහර අවස්ථා තියෙනවා. ටිකක් ආවේගශීලීව ලියන දේවල් එන්නවා තියෙනවා. ඔව්. කොහොමවත් මේ ඊටාම මේ අලංකාර ප්‍රේම මතක පිරුණු කවි පොතක්. ඉතින් එහෙම කවි ලියු ඔබ එක්ක කවි 10ේ ගත කරන්න ලැබීම බොහොම සතුටක්. දැන් සමහර කවියෝ අපිව මේ අන්දමන්ද කරන ඔත්තු දෙනවා. දැන් එහෙම උනෙන් පස්සේ අපි අන්දමන්ද වෙනවා. දැන් එහෙම උනේ නැත්තම් මොකද්දෝ මන්ද වෙනවා. මන්දා ළමින් ලියවුණු කවිය සමහර වෙලාවට හිතනවා අය මගේදෝ මන්දා කියලා. හැබැයි එය ඔබට හිතේවි නෑ. එය මගේද මන්දා කියලා. අපි එනවා කවියට. දැන් මේ මන්දා කියන කවිය ලියන්නේ ඉතාම ප්‍රවීණ සාහිත්‍යදරෙක් අජිත් තිලකසේන. අජිත් තිලකසේන දැන් අපි සාමාන්‍යයෙන් ඔහු සිංහල කෙටිකතා කලාවේ ඉතාම විප්ලවීය මාර්ගයකට කෙටිකතා වරගෙන ගිය සාහිත්‍යදරයෙක්. ඔහුගේ කවිවලත් ඔහුටම ආවේනික විශේෂ ගති ස්වභාවයක් තියෙනවා. දැන් මේ කවිය අරගෙන බැලුවොත් වජිර මේක හරියට ජීවිතයේ යම් යම් සංසිද්ධීන් තනින් තන තනින් තන අරගෙන එකට එකාසු කරලා විවිධ තැන් වලින් ගත්ත දේවල් එකට සංස්කරණය කරලා හදපු නිකන් චලන චිත්‍රයක් වගේ මේ 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 කවිය මේක ඇත්තටම නවකතාවකින් දීර්ඝ ප්‍රබන්ධ කතාවකින් කියන්න පුළුවන් ජීවන අන්දරයක් මේ නිර්මාණය තුළ තියෙනවා ඉතාම සංක්ෂිප්තයි හැබැයි ඒ ජීවන ප්‍රවෘත්තිය කීම සඳහා මේ කවියා යොදාගන්න මසුරු ලෙස වචන භාවිත කරමින් ඒ අවස්ථා චිත්‍රණය කරන විදිහ තමයි අත්‍තරම ඉතාම
मगे सिद्धगत्तम लक्षण है मेके कथकया दिख फलम विवाहे दिखसादो पुरुषे कथकया इतोड दिखसाद विला दिवेनि विवाह करगत्त किनेक इतोड ओहु फलम बिरिंद सह दिवन बिरिंद इतोड फलम बिरिंद पिलिबंद ओहुगे मतक ओहुट तीन दिवेनि विवाह तवमत तीन दैन ओहु मंदा के लखियाने मेन्न मेहेमाय दैन कसाद फलम विवाह कटु कसाद कटुगाल अवरुदु देकाय मे कथ के अमे मैकियाने अपे कसादे कटुगाल गेवनु देवसर तुलदि अपि मुन गेहुन कीप विटा कड मंडीदि पार पणिदि उब एक्वरक मादिहा बेलुव दैन मे फलम बिरिंद गनै मे कियाने अपे कसादे कटुगाल අවුරුදු 2ක් ගත වුණා ඒ අවුරුදු 2 ඇතුලේ අපි මුණ ගැහුණා කඩමණ්ඩියේදී පාර පණිද්දී ඔබ එක්වරක් මන් දිහා බැලුවා අපේ දරුවත් ඇදගෙන ඔබ දුවනවා දැකලා බස් එකට මම ඔහු උස්සලා තිබ්බ පාපුවරෙන් උඩට දැන් මේ දරුවත් ඇදගෙන මේ දික්කසාද වෙච්ච බිරිඳ යනකොට මේ විවාහක ස්වාමි පුරුෂයා දික්කසාද වෙච්ච ස්වාමි පුරුෂයා ඒ දරුවව ඉක්මනට अतट दुसन अपे धरवा तेगन दूर देखला बस मम ओह उसलब पापूर उड़ट इक्मन गैनोब तुरट वरक मम पदिकाव दिगे मीन सीट निकमट ओब इन बला मे दिखसाद उना मे बिरीद इन बला हिटन ओब इन बला तेपेल पेटी दिपीट रे सलपी हरटे बुना दिखसाद उना मे मनुष्य यापे है भाई ओहुगे सीतु नवतत् अर विरीद किरहितेन ये अथुलांत आदरे हो बंदीम निसा ओहुट हितन वरक मम पदिका दिगे मीन सीट निकमट उब इन्नोद बर निकमट हरि बला हितन तपेल पेटी दिरीपीट रेन्द सलुपी हरटे बुन वेगेन गसागन गे बास्यक दवसा उबे हिनाव हृदय इराक वगे एंदी गिया हरहट मम आयत पेम कर पटांगण मंद मे दिखसाद वेच स्वाम पुरुष अट हितेन आयत मम फलम बिरीद पेम करण अदी मगे देवन बिरीद अगेन मठ दरू ने कैम पिहदी मठ धनु अतीत सूद मत केट आवा कुसे इसर हेडे हेंदी अलु खालीन इल्लुनु तेन दिय मेस वट्टियान इदा तिवुनु पिलिवेल दें दिवन बिरिंदत्ते गत करन मे जीवितेदी मे कथकयट मतक्केनो फलमु बिरिंद इन्नकोट कुसिय तिबिच्च विदिह दें एक वेनस हेबै ईरे कैंपियदी मट दैनुन अतीत सूदा मतकेट आवा कुसिय इसर हेडे मम आयत ओबट पेम करन्न पटन अरगनद मंदा दें मे कथकयागे मे विवाहक स्वामी पुरुषयागे दिखसादवुनु स्वामी पुरुषया गे सित दोलने वेन विधि दैन मितन किसीम वैरयक् नै द्वेषयक् नै वेन्वीमक् सिदु वुना तमै हेबै अर फलमु बिरिंदट ओहुटम हितेनवा मम ऐट तवमत् पेम करनवा द कियला ये मंदा की वचने पाविच करे तीन व्याकुलत्व एक दिलव कतर दोलने वीम मंदा अपट हिम दाने नो मट तेरे मट हिता मंदा मट मेम अपट मेक पेहदली है भाई अपट दाने मनोहर दिया तीयन अन्न ये तीन दे तमाय मे अजित तिलकसेन कविया इदिरी पत्करान्ने मे दिक्कसादवुनु स्वामी पुरुषेकुट दिवन बिरिंदक सिटिद्दी अर फलमु बिरिंद ए अतीत मतकय सिहिपत्वेन हेटी दैन मेक अत्तरम जीविते पिलिबंद किसियम मट मेक अत्तरम हितेन्ने अर अपि कियन्ने वेडिहिटि रसयक् किला किसियम विधियक मे प्रेमे पिलिबंद इताम वियपत् परिणत परिपाकपत् जीवितेकट इलबुनाट पास्से मिनिसु जीविते दाकिन विधि मगिता अत्र
වෙනස් විදිහක අදහසක් ඉතාම සංක්ෂිප්තව දැන් මේක ඇත්තටම සාම්ප්‍රදායික කාව්‍යෝක්ති උපමා රූපක ආදී නැහැ අර රිදී රක්සේ ඇඳී ගියා කියන උපමාව අර වෙන කිසිම උපමාවකුත් නැහැ භාෂාව ඉතාම මසුරු ලෙස භාවිත කරන්නේ හැබැයි මේ නවකතාවකින් කියන කතා ප්‍රවෘත්තියක් අප හැමෝම නිරාවරණය කරනවා මම හිතන්නේ ඒක ඒ තමයි ඒ විශිෂ්ට කවියෙකුගේ ඇත්තම මේ ජීවන දර්ශනයත් අපිට ඉතා අපිට නැවත නැවත සිතා බලන්න කොළඹවන ජීවිතය පිළිබඳ සදේ සානුකම්පික ආකල්පයකින් අපව අපේ 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 ජීවිතයේ බල බලන්න අපව පොළඹවන නිර්මාණයක් තමයි මන්දා අනේ මන්දා කියලා තමයි කියන්න වෙන්නේ අජිත් තිලකසේන කියන මේ හිතුවක්කාර නිර්මාණකරුවා මේ හිතත් එක්ක අල්ලන මේ සෙල්ලම ඔහුගේ සුපුරුදු භාෂා සෙල්ලමට වැඩිය ටිකක් භයංකාරයි මොකද ප්‍රේමය සෙල්ලමක් නොවන නිසා අපි යනවා හත්වෙනි කවියේ හත්වෙනි ගීතයට Thank you.
අද අපි කවි තෝරන්නේ ජේෂ්ඨ මහාචාර්ය සමන්ත හේරත් ගුරුතුමන් එක්ක. එතුමන් අද මේ කවි අල්ලන තැන් හරිම අමුතුයි. ඒ නිසා හරි රසවත් මේ කවි තෝරන සැඳෑව. දැන් එතන රැඳෙන්න අපි හැමෝම ආසයි. මොකද අපි හැමෝටම අඩු වැඩි වශයෙන් ඒ ආකාරයේ අත්දැකීම් තියෙන නිසා. මේ කවි ඇතුලේ අපිට ජීවත් වෙන්න පුළුවන්කම තියෙන නිසාම රසවත් කවි අහන්න තව තව ආසා හිතන නිසාම මට හිතුණා මහාචාර්යතුමන් එක්ක තෝස් එකක් අන්න යන්න. මේක වජිර ඇත්තටම මේ මටත් හිතුණා මේ මේ කවිය මම තෝරනකොට මොකද මේ මේක මම අද කීයක නෙමෙයි මම මේ කවිය තේරුවේ මට මතකයි එක්තරා පුවත්පතක මේ තිබිච්ච කාව්‍ය තරඟාවලියක මම මේ කවිය තේරුව පළවෙනි ස්ථානෙට. තිසර නන්දන කියන තරුණ කවියගේ ආයමත් යන්න හිතන ගමනක් කියන කවිය. දැන් මේක ඇත්තටම මේ මට හිතෙනවා එක්තරා විදිහක මේ වර්තමාන සමාජයේ මේ වර්තමානයේ අපිට හමු වෙන පෙම්වතුන් පිළිබඳව කිසියම් විදිහක නවීන අදහසක් සහ නවීන හැඩයක් මේ මේ කවිය තුළ තියෙනවා. ඒ කියන්නේ ඒ ඒ මේ අද අද කාලේ තරුණ තරුණියන් මේ 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 ඉන්න පෙම්වතිය සහ පෙම්වතා නැත්නම් මේ මේ ස්ත්‍රිය සහ පුරුෂයා තරුණයා සහ තරුණිය මේ ඔවුන් ජීවිතය ගැන හිතන විදිය ඔවුන්ගේ ආදරය ඔවුන්ගේ වෙන්වීම මතු බලාපොරොත්තු මේ සියල්ලම මේ මේ කවිය තුළ තියෙනවා. මේ දෙදෙනා මේ කියන තරුණයා සහ තරුණිය වෙන් වෙච්ච දෙන්නේ. ඒ කියන්නේ ප්‍රේමය පිළිබඳව නිශ්චිත තීන්දුවක් අරගෙන වෙන් වෙච්ච දෙන්නේ. කවිය පටන් ගන්නකොටම වජිර මෙන්න මෙහෙමයි තියෙන්නේ. විසඳුමක් නැති එක්තරා තැනකදී තෝරගත්ත ඔයා ඔයාගේ පාර. මම මගේ පාර. දැන් මේ මේක හරි මේක පොඩි නවීනත්වයක් තියෙනවා. ඒ කියන්නේ ඔයා ඔයාගේ පාර තෝරගත්තා මම මගේ පාර තෝරගත්තා අපි දෙන්න දෙමගක ගියා. විසඳුමක් නැති එක්තරා තැනකදී තෝරගත්ත ඔයාගේ පාර මම මගේ පාර හදවතම රිදෙද්දිත් බලෙන් ඇඳගත්ත සිනහවකින් අපි දෙන්නම වෙන් වුණා. එහෙම ජීවිතේ තීරණ ගන්න සිද්ධ වෙනවනේ යම් හේතු නිසා. වර්තමාන සමාජයේ මේ ඒ අපි මුහුණපාන යම් යම් සංසිද්ධීන් එක්ක අපි යම් කිසි විදිහකට තීරණයක් ගන්නවා. එක මගක ගිය අපි දෙමගකය දැන් අපි දෙන්න වෙන් වෙලා. ඉන් පසු දවසකදී නෝර ගුඩ් ෂෙඩ් එකේදී දැන් මේ අත්දැකීමට සම්බන්ධ වෙන තරුණයා සහ තරුණියට පොඩි පසුබිම වෙන්නේ නෝර. ඉන් පසු දවසකදී නෝර ගුඩ් ෂෙඩ් එකේදී අහම්බෙන් හම්බ වුණහම කළු බොකුටු කෙහෙරැලි මගේ මූණේ හැප්පුණා. පෙර මතක අවස්සාගෙන ආයමත් දැන් මේ තරුණයා තමයි මේ පෙම්වතා තමයි කියන්නේ. අහම්බෙන් හම්බ වුණහම කළු බොකුටු කෙහෙරැලි මගේ මූණේ හැප්පුණා. පෙර මතක අවස්සාගෙන ආයමත් පේරාදෙනිය පාරේ පොඩි සයිවර් කඩේකට රිංගුවේ තේ එකක් බොනවට වඩා ටිකක් කතා කරන්න ඔයා එක්ක. ඒ වගේ කන්න කොහොමටත් ආසයි අපි දෙන්නම්. දැන් මේ තෝසේ කන්න කැමති දෙන්නම්. තේ එකක්වත් බොන්න බෑ කියලා මං කන දිහාම බලාගෙන ඇස් දෙකෙන් විතරක් නෙවෙයි රතු ගැහිච්ච කුරුලෑවලිනුත් හිනා වෙද්දී තෝසේ රස වෙනදාට වඩා දැනුණා. දැන් මේ වෙන් වෙච්ච දෙන්න ආයේ තෝසේ කන්න ගිහිල්ලා. කවන්නම හිතුණ මට සාම්බාර හොදි එක්ක තෝසේ කෑල්ලක් ඔයාට. දැන් මේ වෙන් වෙලා ඒත් හිතෙනවා අර තෝසේ කඩේට ගියහම කවන්නම හිතුණ මට සාම්බාර හොදි එක්ක තෝසේ කෑල්ලක් ඔයාට. තොර තෝංචියක් නැති කතාවන් මැද මගේ පෙරැත්තටම තෝසේ දෙකක්ම කාලා ඔළුව ඇද කරගෙන ඇඟිලි දෙකත් ලෙවකද්දී පෙරේති කියලා ටොක්කක් අනින හිතුණත් පුළුවන් ද දැම්මට. දැන් මේ මේ ඉස්සර මේගොල්ලෝ හිටපු විදිය දැන් මේ ආදරය කරන කාලේ එකට හිටපු විදිහ තමයි ඒ කියන්නේ. හැබැයි දැන් වෙන් වෙලා දැනුත් එයා තෝසේ කනකොට පෙරේති කියලා ටොක්කක් අනින්න පුළුවන් ද කියලා පෙම්වතා අහනවා. ඊට පස්සේ කියන්නට නොතේරෙන පාළු හැඟීමකින් ගෙදර ගියාම කළුම කළු රෑ කේන්තියෙන් පෙරලිකුමා ඇතුලේ නිින්ද අහලකටවත් දෙන්නේ නැහැ අද ඇහැරගෙන හිටපන්. මේ කළුම කළු රෑ
පෙම්වතාට කියනවා අද උඹට නිදියන්න බෑ නිින්ද අහලකටවත් දෙන්නේ නැ අද හැරගෙන හිටපන් කියලා. දැන් මොකද මේ නිින්ද යන්නේ නැ මේ දවසේ සංසිද්ධිය ඔහුට මත් නිතර නිතර සිහිපත් වෙනවා කියලා විරිත්ද්දි වේලිච්ච දෙතොලට තෙත හිනාවක් තවරපු ඔයාගේ වයිබ මෙසේජ් එක වයිබ මෙසේජ් එකක් මේ නූතනේ කතාවක් නේ වයිබ මෙසේජ් එකක් එනවා වයිබ මෙසේජ් එකේ පෙම්වතිය කියනවා තරුණිය කියනවා රසයි හලෝ ඒ තෝසේ අපි ආයමත් දවසක යමු ඒ කඩේටම තෝසේ කන්න රසයි හලෝ ඒ තෝසේ රසයි හලෝ මන්නේ ඒ ඒ ඒ පෙම්වතියගේ තරුණියගේ ඒ රසයි හලෝ ඒ තෝසේ කියන ඒ ඒ යෙදුම තුලම ඇයගේ ඇය මේ ප්‍රේමය පිළිබඳව පෙම්වතා පිළිබඳව මේ මේ දෙමගක ගියත් වෙන් වුණත් වෙන් වෙන්න තීරණය අරගෙන දෙමගක ගියත් ආහිත් බලාපොරොත්තුවක් වෙනවා රසයි හලෝ ඒ තෝසේ අපි ආයමත් දවසක යමුද ඒ කඩේටම තෝසේ ගන්න ඉතින් මේක හරි නවීන අත්දැකීමක් නවීන ප්‍රකාශනයක් ඇත්තටම මේ මොකද හිතෙන්නේ දැන් නිතර මොන නොගැහෙන කවියෙක් වුණාට සම්මාන දෙනපු කවියෙක් තිසරණන්දන ඔහු ගේන්නේ මේ නූතන අත්දැකීම දැන් සමහර වෙලාවට මේ කවි වලින් දෙන ඉඟි සදාකාලික මතකවලට පාරවල් හදලා දෙනවා ඔව් දැන් ඇත්තටම දැන් ඒ බලන්න ඒ ඒ ඒ කවි ඒ මේ උපයුක්ත භාෂාව තුළ තියෙන්නේ මේ චරිත දෙකක් ඉන්නවනේ දැන් චරිත දෙක මේ දෙන්න පෙම්වතුන් හැටියට ඉඳලා වෙන් වෙච්ච දෙන්නේ හැබැයි මේ දෙදෙනාගේම මතු දෙදෙනාගේම චිත්තාභ්‍යන්තරය තුළ තියෙන අර නැවත එක්වීම සහ ඕනෝන්ට දක්වපු ඒ ආදරය සහ ඕනෝන්ට දක්වපු ඒ ෘචිය ඉතාම දරුණු විදිහට ඉතාම බරපතල විදිහට ඒකේ චිත්‍රණයේ ආදරේ මේ චරිත ස්වභාවය හරි ලස්සනට අර මේ පෙරේති කියලා කියන්න හිතෙච්ච කෑල්ල අර කුරු ලැවලින් hina වෙන අදහස් එතකොට රසයි හලෝ ඒ තෝස රසයි හලෝ ඒ ආදරේ ස්වභාවය පැහැදිලි කරනවා හරි ලස්සනට ඒක මම කිව්වේ දැන් මේ 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 චිත්‍රණය කරන කතකයා සහ ඔහුගේ පෙම්වතිය ඒ චරිත දෙක අපිට මැවෙනවා මේ කවුද මේ කියලා ඒ වගේම තමයි අර දෙදෙනා තුලම තියෙන චිත්තාභ්‍යන්තරයේ තුල තියෙන අනාගත අපේක්ෂාව ඉතාම සියුම් ලෙස එළිදරව් වෙනවා මතකවලට අපි හරි ආසයි හරි ඉක්මනින් මතකවලට දුවන්න කවියෝ අපිට පාරවල් හදලා දෙන නිසා ආයෙමත් වයිබ හරි වට්ස්ඇප් මැසේජ් එකක් හරි බලන්න තියෙන ආසාව හිතේ තියාගෙන අපි යනවා අටවෙනි කවිය අටවෙනි ගීතය මිදුල දිගේ මට තුරුළු වෙ
විතරම් සුවඳ දැනි දැනි රසවින්දින අපිට කවිය මන බලනකොට කවිය විමසනකොට දේශ සීමාද අතික්‍රමණය කොට ගමන් කරන්නට පුළුවන් රුසියාව කවියෙන් අවදි කළ මහා සාහිත්‍යකරුවා කවියා හොයාගෙන අපි එනවා ජේෂ්ඨ මහාචාර්ය සමන්ත හේරත් මහතාව හමුවන්න නවවැනි කවිත් ඔව් මේක ඇත්තටම මේ මට හිතා ගන්න බෑ වජිර මේ මම ඇයි මේ කවිය තේරුවේ කියලා මේක මට හිතෙන්නේ ස්ත්‍රී පුරුෂ මානව සම්බන්ධතාව පිළිබඳව ඊටාම මේ එහි උත්කෘෂ්ඨභාවය පිළිබඳව ප්‍රකාශනයක් හැටියට තමයි මට පේන්නේ දැන් මේ කවිය ඇත්තටම මේ මහගමසේකරගේ නොමියමේ කියන ආඛ්‍යාන කාව්‍යයක 1973 මහගමසේකර මිය යන්න කලින් ප්‍රකාශයට පත් කරපු අවසාන කෘතිය සහ අවසාන ආඛ්‍යාන කාව්‍ය ඊට පස්සේ තමයි ප්‍රබුද්ධ කාව්‍යය ඔහුගේ මරණයෙන් පස්සේ. දැන් මේ නොමියෙමි කාව්‍යයට මේ ආඛ්‍යාන කාව්‍යයට පූර්විකාව හැටියට يعني පෙර කවිය හැටියට ඇලෙක්සැන්ඩර් පුෂ්කින්ගේ කවියක් ඔහු පරිවර්තනය කරලා ඉදිරිපත් කරනවා. මට මේකට හුඟක් සිත ඇදී ගියේ ඇත්තටම මේක අපි මේ මේ ලෝකේ මානව සම්බන්ධතාවල තියෙන ඒ ෘෂ්ටත්වය කොච්චර දුරකට අපිට මේ ආදරය කියන දේ අවශ්‍යද ඒ ඒ ඒ ඒ මගින් අප අපේ ජීවිතයේ අභ්‍යන්තරයට අපිට ජීවත් වීමට අපේ ජීවිතයේ කඩා වැටීම් වලදී අපි කොච්චර දුරකට අපිට මේ මේ මරණය පිනිපිනි සමහර විට අපේ මේ ආත්මය තුළ මේ මේ පණ ගහින ඒ දිව්‍යත්වය ඒ අන්න එවැනි හැඟීම් සමහර විට ජීවිතේ ගාක් අන්ත අසරණ වෙන අවස්ථා අපේ ජීවිතේ ලැබෙනකොට අපිට දැනෙනවා ඔබ නිර්මල සුන්දරත්වයේ පරමාදර්ශය වගේ
මේ මේ මේක කවියෙකුටම ඇති වෙන්න පුළුවන් සිතුවිල්ලක් කියලා තමයි මට ඇත්තටම හිතෙන්නේ. දැන් මේක දැන් නොමියමි කාව්‍යය ගත්තත් ඇත්තටම මේක මරණය පිළිබඳ සංසිද්ධිය දැන් මහගම සීකර ඔහු රෝගාතුර වීම සහ මරණය පිළිබඳ අත්දැකීම ඒ ඒ කම්පණය පිනිපිනි තමයි ඔහු මේ කාව්‍යාඛ්‍යානය ලියන්නේ. එතකොට මරණය පිළිබඳ සංසිද්ධිය විශ්ය කරගෙන තමයි ජීවිතයේ සෞන්දර්යය මේ ජීවිතය තුළ අත්විඳින කටෝරත්වය ඔහු විනිවිද දකිමින් මේ ආඛ්‍යානය ගොඩනගයි. එතකොට මේක තනිකරම පුද්ගල සංසිද්ධියක් පුද්ගල අත්දැකීමක් පුද්ගල වේදිතයක් ඒ ඔස්සේ තමයි ඔහු මේ මහා මේ 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 ආඛ්‍යාන කාව්‍ය ගොඩනගන්නේ. එතකොට ඊට පූර්විකා වශයෙන් ඔහු මේ කවියේ පුටා පරිවර්තනය කරලා දක්වනවා. ඒ කවියේ තියෙන මෙහෙමයි. ඊට කෙටි ජීවිතයේ දහක් දුක් ගැහැට අතර හෙම්බත් වී හිඳින ආසඳ ඔබේ දයාබර කටහඬ මා අසලම මට ඇසුනේ. ඔබේ සොඳුරු වත දුටු බව සිහිනෙන් මට පෙනුනේ. නිර්මල සුන්දරත්වයේ පරමාදර්ශයේසේ මොහොතක් ඔබ මා දෑසට පෙනී ගියේ. ප්‍රමෝදයෙන් මාහද උතුරයිද ආදරෙන් ජීවිතෙන් හා කඳුලෙන් ලද උද්වේගයක් සමග දිව්‍යත්වයක් යලිත් මා ඇතුළත පණ ලැබ ඇත්තාසේ වැටහි. ද මං අර ඔබට ඔබ මගේ අර කවියක් උපුටා දක්වනකොට මං කිව්වනේ මං ආයර ඒ වගේ අද ලිව්වනම් ලියන්නේ නැහැ කියලා. දැන් මෙන්න මේ කාරණේ තමයි මම කියන්නේ. ඒ කියන්නේ මේ ආදරය කියන්නේ ඒක මහා පුදුම දෙයක්. ඒ තුළ ඇත්තටම වෛරයට ඉඩක් තියෙන්න බෑ කියලායි මම හිතන්නේ වාචික. අපි මම අදටත් විශ්වාස කරන දේ තමයි කිසියම් පුද්ගලයෙක් ආදරය කළා නම් අපි තුමු කාන්තාවකට ආදරය කළා කාන්තාවක් පෙරලා අපට ආදරය කරනවා. මම හිතන්නේ කිසි දවසක වෛරයෙන් ඇය දෙස බලන්න පුළුවන් කියලා. මොකද අපිට පුළුවන් වෙන්න ඕනේ අපේ ජීවිතයේ යම් කිසි එක මොහොතක් හෝ ඇය ආදරය කළා නම් ඒ මොහොත තුළ අපි ශාල ආනන්දයක් සන්තුෂ්ටියක් ජීවයක් අපි ලැබුවා කියන එක ඒක කෘතඥපූර්වකව අපි සිහිපත් කරනවා. ඒ වගේම තමයි අනිත් පැත්තට අපේ ජීවිතයේ ක්ෂණ භංගුරයි විනාශ වන සුළුයි ඉතා ඉක්මන් කැඩි බිඳ යන සුළුයි එවැනි අවස්ථාවල අපි හිතමු මරණය කියලා. මරණ මංචකයේදී දැනෙන්නේ මොකද්ද? අපිට මේ ලෝකේ යන්න වෙනවා. මේ සියල්ල දමා යන්න වෙනවා. එතකොට සමහරලාට මේ ඔබ කියන චරිතය නිර්මල සුන්දරත්වයේ පරමාදර්ශය වගේ පෙනෙන්න පුළුවන්. මාතුල දිව්‍යත්වයක් මේ ආදරය නිසා මට ලැබෙන්න පුළුවන්. නැවත ආත්මය පණ ගැහෙලා නැවත අලුත් ප්‍රාණයකින් ජීවිතය දකින්න අපිට පුළුවන් වෙන්න පුළුවන්. ඒ නිසා මම හිතන්නේ මේ කවිය පරිවර්තනයක් වුණත් මේකේ මානව සම්බන්ධතා පිළිබඳ ඉතාම ගැඹුරු දහමක් මේ කවිය තුළ තියෙනවා. ඒ වගේම තමයි දැන් අපි දැන් ආදරය පිළිබඳව අපි මොන මොන පරයාලෝකවලින් මේක විශ්ලේෂණය කරත් අපි හැම විටම මේ ජීවිතයේ මේ අතුලාන්තයේ තුල අපේ හෘදය අභ්‍යන්තරයේ තුල තියෙන පණ ලබන ජවය ජීවය දිව්‍යත්වය ඒ පිළිබඳ හැඟීම අපිට ඇති කරන්නේ ආදරය. ඉතින් ඒ ආදරය පරමාදර්ශී ආදරයක් වුණොත් කොයිතරම් රමණීය දෙයක් වෙයිද කියන අදහස. මම හිතන්නේ මේ කවිය මේ තෝරගන්න විශේෂ හේතුවත් ඒකයි. දැන් මේකම ඇත්තරම දැන් ප්‍රබුද්ධ කාව්‍යයේ එක තැනක මට නිකන් මේක මේ කවියට සම්බන්ධයක් නැහැ. නමුත් මේ එක තැනක තියෙන කියමනක් මට හරියට හිතට දැනෙනවා. ප්‍රබුද්ධ. ප්‍රබුද්ධ ආමන්ත්‍රණය කළා මේ කියන්නේ. ඉස්සර වගේ නෙවෙයි. ඔබ දැන් හුඟක් වෙනස්. අකම්පිතයි ඔබ. අචංචලයි ඔබ. ඉස්සර වගේ නෙවෙයි. ඔබ දැන් හුඟක් වෙනස්. අකම්පිතයි ඔබ. අචංචලයි ඔබ. මට පෙනෙනවා. මට දැනෙනවා. ඔබ ඔබේ සිතේ සංසුන් බව ඔබේ ඇසින් ගලා එනවා.
ඔබේ සිතේ ඇති දයාව ඔබේ ඇසින් ගලා එනවා මම හිතන්නේ ඒක තමයි අපි ආදරේදී අපි ඒ ඔබද හරිය හුඟක් වෙනස් ඒ සම්සුන් බව ආදරේදී ඇති කරගන්න පුළුවන් නම් ආදරේ බොහොම ලස්සනට විඳින්න පුළුවන් ඒක ඉතින් අර අර මහාචාර්යතුමායි තමයි ලස්සනට කිව්වා මේ අර විඳි හැම මොහොතකටම ප්‍රේමවන්තයෙකුට ආදරේ කරන්න පුළුවන් නම් කොයිම මොහොතකවත් එය මේ මේ අර කොටු කරන්න සීමා කරන්න තදින් බදන්න අල්ලා ගන්න උත්සාහ කරන්නේ යන්න ඉඩ දෙන්නේ අර විඳි මොහොතේ ආනන්දය හිතේ තියාගෙන අපි යනවා නවවෙනි කවිය නවවෙනි ගීතයට හඬබින් ඇවිල්ලා නිහඬවම මේ පොළවේ නතර වෙන අපි හැම මොහොතකම හොයන්නේ අලුත් ජීවිතයක්. අපි අහපු ගීතය ඉනෝකා ගැයූ ගීතය ඔබ තේරු නොමියෙමු නොමියෙමි පද්‍ය සංග්‍රහයේම ආපු ගීතයක් නන්දාමාලනී ආචාර්ය නන්දාමාලනී ගායනා කරපු. අපි එනවා. ඔව්. නොමියෙමි කාව්‍යයේ එන මේ කවි පන්ති ගණනාවකින් උපුටාගෙන නිර්මාණය කරපු ගීතයක් තමයි ඔය මේ ගායනා කළේ. දැන් ඒකත් ඇත්තටම මේකට හුඟක් සම්බන්ධයි. ඒ කාව්‍ය තුලම තමයි මේ පෙළ ගැහි දුර වන්දනාව කියන සම
සමනලුන්නේ පියාපත්මද තබාව ඔබම අනන්තයේ වෙත රැගෙනී දහස් ගණනක් සෙනඟ අතරේ මහා තනියක් මට දෙනි. ඒකේ ඒ නිර්මාණය අතරම අරකෙම්ම තනාගත්ත ගීතයක්. අපි හැමෝටම තියෙනවා ආවේනික වැළපීමක්. ඒ ආවේනික වැළපීමේ සහනේ සේයාව අපිට උදා කරන්නේ කවියෝම තමයි. එහෙම සහනේ සේයාවන් කවි මග දිගේ එළිය කරපු තවත් අති දක්ෂ කවියෙක් ඔබ අපට මුණ ගැසෙනවා 10 වෙනි කවියට. ඔව් දැන් පටන් ගත්තේ මුනිකාරුවන් පතිරණේ ඉවර වෙන්නේ පරාක්‍රම කුටිතෝකුවෙන් අතරමැද හිටිය නව පරපුරේ නිර්මාණ ශිල්පීන් සහ ප්‍රවීණ ශිල්පීන් පරාක්‍රම කුටිතෝකුව අතරම ඔබ කිව්වා වගේම සිංහල කවියට තාම විප්ලවීය වෙනසක් ඇති කරපු සහ තාම ජව සම්පන්න කාව්‍යමය ප්‍රකාශන ඉදිරිපත් කරපු කවියෙක් මේ ගීතම ප්‍රකට කවියක් මම හිතන්නේ ඔබ මේක බොහෝසේ අහලා ඇති දේදුන්න පායාවේ හිටත් පාලමුණේ මේ ප්‍රකට කවිය ඇයි මම තෝරගත්තේ කියලා කිව යුතුයි ඒ හේතුව තමයි අත්‍යවම මේ කවිය විවිධ නිර්ණායක ඔස්සේ අපිට පුළුවන් කිසියම් විදිහක ආදර්ශ රූපයක් හැරී ඉදිරිපත් කරන්න එකක් තමයි මේ කවියේ තුල තියෙන රූපණය ඒ කියන්නේ කවියේ කවියාගේ රූපණ කාර්ය කුමක්ද කියන එක අනිත් කාරණේ තමයි මේ ඉදිරිපත් කරන ජීවන දෘෂ්ටිය එනිසා මේ 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 දෙපැත්තෙන්ම මේ කවිය ඊටාම විශිෂ්ට රචනයක් හැටියට අගය කරන්න පුළුවන් මම මේ කවිය සිහිපත් කරන්න කැමති දේදුන්න පායාවේ හිටත් පාලම උඩින් ඒක තමයි මාතෘකාව නොවැළපෙමි ඔබ යන්න වැළප ඇති පළකින්ද ජීවිතේ වැරදුනේ මෙතන විතරක් නොවේ සූරලා ගෙන යන්න මාහදී පිපුණ මල් මල් නගන වසන්තේ ඔබට ගෙන යා හැකිද නොවැළපෙමි ඔබ යන්න වැළප ඇති පළකින්ද ඔබේ නම අදින් පසු තවත් මට අයිති නැහැ ඔබ නැතද ජීවිතේ නසාගත නොහැක මට ඔබ යන්න ජීවිතේ සොයාගෙන සොයාගෙන ඔබ යන්නේ මధుරදර සත්ත්වස්වරය අරන් ඔබේ රත මැදිරියට මගේ ඉරහඳ අරන් ඔබ යන්න මහදතෙත් වැහි වලා කුල අරන් කමක් නැහැ ඔබ යන්න මගේ ආයුෂ අරන් දේ දුන්න පායාවේ හිටත් පාලම උඩින් ඔබ නැතත් මම එතන පාට හත ගනින්නම් ඔබ යන්න හැරී නොබලා ඔබේ කිරුලගෙන පරාජිත කඳුලකට ඇසේ ඉඩ තියා නැත වෙස් මුහුණ පැලඳගෙන සිටින තන හිතක් නැත ගෙවදින්න ඇති නිසා හිට අලුත් විමානිට පෙම් ගී අලංකාර වීසි කොට යනු මැනවි නිල් ගුවන් කැබ වදින කුරුල්ලෙක් පරිද්දෙන් ඔබ ඔබේ සිහිනයට මම මගේ ලෝකයට හෙමෙන් මා අත අතර දෙපස හේව නැලි අතර ඔබ සෙමින් හැංගුනේ එය වඩා විනීතයි එදා ඔබ ගෙයි මුල්ලේ සොයාගත් මන් දිනුම් ඔබ සැඟව ගියේ කොයිද සොයන්නේ නැ ඉතින් ජය පරාජය කවුද මට එයින් පළක් නැත ආදරය නින්දක්ද පිබිදිලා සිටින මට දිනින් දින මගේ net පැහැදුල්ලිය සුවිපුල්ලිය නින්ද තුල නැති උනේ එක දෙයයි වරදක්ද තව බොහෝ දේ තිබේ ජීවිතේ ජය ගන්න දැන් ප්‍රේමයේ පිළිබඳ ප්‍රේමයේ විප්‍රයෝගයේ පිළිබඳ අපි අනේකාකාර අද්දකීම් කාවෙන් අහලා තියෙනවද කියවලා තියෙනවද මේ පෙම්වතුන් සහ පෙම්වතියන් අතර ඇති මේ මානව සම්බන්ධතාව බිඳ වැටුන අවස්ථාවක දෙදරාගිය අවස්ථාවක අපි කොහොමද ඒකට මූණ දෙන්නේ අපි ආදරය මත හැපෙනවද ඒ මතම අපේ ජීවිතය ව්‍යාකූලත්වයට පත් කරගන්නවද දැන් ඉස්සර අපි අපේ ඉතා භද්‍ර යෞවනයේදී අපි ප්‍රේමයෙන් පරාජය වුණා මේ අපි ඒ කාලේ නිර්මාණය වෙලා තිබුණු සාහිත්‍ය අනුව මේ මදු බඳුනට කඳුළු බිඳු වැක්කිරණකල් අපි මදු බඳුන් සමග ජීවිතය ගත කරනවා
जीवित व्याकुल पत् जीवित खड़ा बिद वेटला पश्चाता मानसिक अभी संपूर्ण व्याकुल दैवनी अवस्था अत्र गुडे अभी दैक्मा कवश्य एतमय तव बहुदे तिबे कें आकाशी तेन स महिता ने जीवन दृष्टि ताम प्रबलाय इवागे मतम अणिपत्ति मे रूपने मिथन मे पिंबती सह पिंबता मेक इद्रिपत्कर्ण कथक मे तमंग विप्रयोगेट संबंध वेच मिथन अपने उपकल्पने पुलवांग मे कियाने पिंबति अखिल निलगुआन गैब सरण वदीन कुरुले पारे पिंबता आमंत्रण तमें मे कि इतकोट मे जीवित खड़ा जीवित गुडगा पुलवा नवत नगेट पुलव आदर निंदिट मट जीवित वेरदुना वेरदुन जीवित मतम अभीट इन पुलवांकने तब बहुदेति बे जीवित जयगण महिता अत्र पराक्रम को निर्माण समस्ते मार्गन बलुवत् थव मत द मे निर्माण एग्दास नमसी हेत्त दिखे दिबिवे और हतलिस नाम खाली अदर मे निर्माण मे जीवन दर्शन अभी अगे करण हेम तद मदी मक्म इक्मान लिही मकट वेदना व खदन वकील अभी हित हदागन पुलवा हेम तद मदी मक्म इक्मान लिहेन तनकदी वेदना वक्बावट पेरल नकोट पराजित खांदुल वेनवट अभी हेम मुहूर्तकम जयग्राही हिनावक अपेक्षावन त्यागन ओन कियल हितुन पश्य अभी लेसी देवल दालयान अतहरलयान अपट लेसी अद कव्यहानक नतकरान हेम नवतु मक्मा अलुत् अरबुमक होयला दिनवा केन सितुविल्लेन अपट अद कविदहाय निमाकरांट अवसर देन्न अद कविदहाय संगीते सपेयुवे आनंद पद्मश्री प्रमुख कुरवी संगीत कंडायम इंदुनाथ नंद सिंह संगीत अध्यक्ष ने इनोका हंगम हेमंत हपुवाराची गयुम स्वरेन हेडकला कविदाय ज्येष्ठ महाचार्य समंत हेरत् अदृतुमंट भूमस्तुति अद कवितोरन्नावाट भूमस्तुति मड़ तत्र वज्र मेघ हुद आवर्जनयक सह मे मिहिरि मतक औत्साहनीम सह आपसर हेरल बल्ल मे कवितिकट अद्यन कार्यकोटा पत्ना ये हिंद अलुत कविन निर्माण तिकट हुद दवस्कीपे गतकर लभुना आया मे कविगन हितंद कल्पना करंड वस्तव लभुना ये सबटा स्तुति बहुम स्तुति अभी अनवा दहावनी कवि दहावनी गीते अवसन मतके होयागा